අතියේ සමාජ කටගැස්ම දෙරන තුන් සය හැට. අඩපි ආරාධිත අස්සුන පනවාතිබෙන්නේ ං කොහොම දෝවිට කතා කරන්න මගල අද ආරාධිත අස් වුන පනවාතිබෙන්නේ මංගල වෙනවෙන් මංගල සමරලීටවෙන්නේ. අපි ම අයිෝන් කැනල හායි කියන්න අපිට කියන්න ඔබ මුලින්ම දැ සැබෑ දේශ ප්‍රේමියයා කියලා අලුත් ව්‍යාර කෝ සංකල්පයක් ක බාරම්භ කරා. ෆ්‍රීඩම් හබ්්‍ය එකකටම යෙහි කන්ද්‍රස්ථානය වෙන්. ඒ ෆ්‍රීඩම් හබ්ිය එකට පිවිසෙන ස්ථානය තිබෙන පොරුව. එහි දක්වා තිබෙනවා මෙහි සර්ලා මැඩම්ලා, ඇන්ටිලා අංකල්ලා නොමැත. නම කියයා ආමන්ත්‍රණය කිරීමට තරම් නිදහස් වෙන්න කියෙලා. සර්ලා මැඩම්ලා නොමැතිවීම හරි. ඒක යම්කිෙසි අරාර පන්තිබේදය වැලැක්වීම කියල කියන්න පුළුවන්. මේ ඇටිලා අංකල්ලා කතාවෙන්න කොහොමද. ක්දස් නැසේ පනස්සයේය අපප්‍රේල් විසයක ඉපදුණු ඔබ දෙදාහෙන් පස්සේ ඉපදුණු කෙල්ලො කොල්ලො අංකල් කියායි කියලා බයිත මේ වගේ යෝජනා වගේන. ඔව ඒ සංකය ඉට සෙල්ලා මුලින්ම මම අවුරුදු පහක්කට විතර පස්සෙ මයි මේ තුන්සය හැට වැජ සටහනට සම්බන්ධ වෙන්නේ. එනිසා මුලින්ම මට නැවතත් වැඩ සටහට ආරම්භකිරීම ගැෙන. ගේ ස්තූතිය ඉස්සෙල්ලම ප්‍රකාශ කරන්න ඕනේ. ඔවු අංකල් කියන වචනතත් පොටි බයක් තියෙනවා. නමුත් ඒ බය නිසානෙම ඉම්කද ඇත්තවස්සයෙන්ම මගේ නං හැඟීම අපි අපේ චාරිත්‍ර වාරිත්‍ර ගරුකොරන ගමන්ම රටක් හැටියට දියුණුවෙන්න නම් අපි නවීනවෙන්න ඕනේ. ලංකාවේ විතරයි හැම කෙනකුටම අංකල් ඇටි ආන්ටි කිය කිය නංකරන්න නමුත් ලෝකේ බොහෝ රටවල් ොල ඇතුවස්සේම වයසේ ප්‍රශ්සයක් නැහැ තමන්ගේ රිජු නෑකමක් නැත්තං. ඇතුවස්සෙ මමනං ඉතාමත්ම සුන්දර දෙයක් හැටියට දකින්නේ. අවුරුදු ඩාහතරය පහළෝය කෙනා වුනත් නම කියලා කතා කරන්න තරන්න නිදහස්සන්. ොකද ඇත්තවස්සෙන්ම අපි තාම මමනන් දකින්නේ මේ ගෝත්‍රිකවාදී රාජාණ්ඩු මානසිකත්වයක් තියෙන රටක්. අනේ නිසා තමයි විශේෂයෙන්ම සැබෑ දේශප්‍රේමී කියන නමමම තෝරගත්තේ මොකද අපි රටක් හැටියට හැමදාම දේශ ප්‍රේමය විකුණගන කෑමි පාපකාර්මය තමයි අද රටක් හැටියට අපි ක්‍රමාණු කූලව ඉදාස්ටමසය හතලි සටින් පස්සේ දැක්කේ. පොඩ්ඩ හිතල බලන්නේ දාස්ට මසය හතලි සටේදී ලංකාව අපේ මේ කලාපේම තියෙන දියුණු රටක් ජපානයට විතරයි අපි සැඩ් වෙන්නේ ලි අගමැත්තුමාගේ මෙමවාස්සයාගේ ජීවිත කතාවේ පොතේතියනවා සිලෝන් කියලේතුමා ලංකරන්නේ කාලේ ලංකාවට පොදුරාජ මණ්ඩලයේ තිබන ඉතාමත්ම ආදර්ෂමත්ම රට කියලා. සිංගප්පුූරුවයේ අලුත් අගමැත්තුමාට ඇ එක්්දස්සමසය හැට පහිදි උමනාවනේ ලංකාවට වඩා දියුණුවෙන් ඒ කියන්නේ අපි. ක්්දාස්තමසය හැට පහේ සිංගප්පූරුව ස්වාධීන රටක් හැටියට මැලේ රාජයෙන් පි වෙන්වෙලා පිහිටවනකොටත් අපිට වඩා දියුණුයි කියන එකයි අපිඒඒකෙන් පේන්නේ අපි ඒගුලන්ට වඩා දියුණුයි කියන එක එවගේම සංකදන්නවා සංක මට වඩ බාය බාලයි හැබැයි මහිත ඔබේ කාලෙත් එහෙම වෙන්න අපි පොඩි කාලේ ඔය මුදුක්කු තැන් තියෙන තැන්කොට කියන්නේ කොරි ආවේ කියලා. කොරියාව හැටගනන් වල හැත්ත ගනන් වලත් අපි දැක්කේ ඉතාමත්ම දුප්පත් රට හැතිට. නමුත් අද මොක දද අපේ කොල්ලො කෙල්ලෝ අප කොල්ලො විශේෂයෙන්ම කොරියාවට ගිහිල්ලා කුණුබාධයක් හරි කරේතියාගෙන යන්න තරමට ආසයි භාසාාව ගෙනගන්න විතරක් අද ලංකාාවේ ගමක් ගමක් ගානේ භාසා පන්ති තියනවා. නිසා තමයි ම හිතුවේ අපිි ඔක්කොම මෙතන වෙන්වෙන්න නැතුව බයිෝඩ ටොයියොඩ ජෙප්පොදේ ඒක නන් අපි කාලෙන් කාලෙට දාගත්ගාගන්න න දැන් හැත්තවස්සයම අපි පතුලටම වැටිලතියන මේ මොහොතේ අපි ඔක්කොම එකතු වෙලා හිතන්න ඕන කාලයක් ඇැවිල්ලා අපිට මේ මොකද වනේ කියන එකයි. ඒක සංකේතයක් හැටියට තමයි ම යළිවතාව ඔබේ ප්‍රශ්නට යන්නේ. හි එතදිත් අංකල්ල අංකල්ල ඇන්ටිලා තමන්ගේ ඇත්ත අංකල් නං ය කියන්න අංකල් කියලා. නමුත් දකින දකින්නෙනට අංකල් කියන්න ඇන්ටි කියන්න වශ්‍යනෑ. මිත්‍රත්වය ඉන් නිදහස්සෙන්. අපි එකනිකා ආත් ආශ්‍රය කරමු. අපේ වයස අපේ ජාතිය අපේ ආගම අපේ කුලය එහෙමන ඇත්තන් අපේ තියන වෙනත් පොනො හරි වෙනස්කමක්. රග අප ආශ්‍රය කරන්න නැතුව අපේ මනුස්සකම මුල්රගන ආශ්‍රය කර කරන්න නඕනේ අපේ ශ්‍රීලාන් කියකම හිතා ආශ්‍රය කරන්න ඕනේ අ ඒ මතවාදය සුළුවෙන් හෝ අප ඉන්න තරුණ තරුණයන්ට හරි දෙන්න බලාගෙන තමයි මම සැබෑදේශ ප්‍රමී ය වැඩේ පටන්ගත් ඒක වි්‍යාපාරෙකුත් නමේ පක්ෂකුත් නමේ ො ්‍රීඩම් හබ් එකේෙහ සැබ දශප්‍රීීමය සම තවදුරටත් ැඳෙන්න ඕන හැ ඒට පෙරතුව දැ බ සඳහන් කරනවා සිංග්පූරුව උදාහරණයට ගනම ලීකාවාන් යෝකපුේවා කොරයා වෙද සහ අද ඔබට ම කටගරන්න අයිතියක් තියෙනවාද. නිදහසෙන් පසු. අවරුදු තිස්සකක් නෝජනය කරපු තිහක්කෝ තිස්සකක් නියෝජනය කරපු ප්‍රබල අමාත්‍ය දුර සියල්ලමවාගේ දරපු බට පුළුවන් කතා කරන්න ඇත සේ පුළුව පුළුවන් නිසා තමයි මං කතා කරන්නේ හැබැයි. මම හැමවෙලේ . මමත් ඒ අමතැදිිනේ මම මගේ හම්වෙන හැම කෙනකුටම කියන්නේ. මම කොටස්කාරෙක් විතරක්න මේ යොබකි වවාගේ සංක. එදසම අනු හතරෙන් පස්සේ මේ රටේ පැවට හැම ආණ්ඩුවකම විශේෂෙන් මහිද රාජ පක්ෂාණ්ඩුවේ දෙදස් අතෙන් පස්සේ දෙදස් අටයි දාහතර ඇරන්න ඒවගේම රනිර්වික්‍රමසින් ආණඩුවේ දෙදස් එකයි දෙදස් හතර ඇරන්න මම හැම ආණඩුවකම හිටිය. අනි ඒනිසා තමයි මම කියන්නේ මමත් කොටස්කාරෙක් රාජනායකෙක් නොවනත් මමත් මේ වෙච්ච වැරදිවලට වක්‍රවහෝ සම්බන්ධු එල තියෙනවා නමුත් මම විතරක් නෙමේ ඔබත් කොටස්කාරෙක්. මොමන්ඒ එකයි කියන්නේ. මම වගේම මාධ්‍ය හසරුවන ඔබත් කොටස්කාරයෙක්. මම වගේම චන්ද මේ රටේ පාවිච්ිකන්න සියලු දෙනාම කොටස්කාරේක්. මම වගේම ආණ්ඩුවල ඇමතිකං නොදැරු විපක්ෂයේ ඉන්න. සියලු දෙනාමත් කොටස්කාරයත් මොකද හැම කෙනෙක්ම එකතුවෙලා තමයි මේ අවුල හැදයි මේ තියන මහා ප්‍රපාතියට දැ මේ රට ඇදගෙන වැටන තරහවෙන්න පා හැබයි ම ගෝටාභ රජ පක්ෂ ජනාධිපත් තුමාට විතරක් ඇගිල්ලදික් කරන්න. එතුමා මේ තියන ෆ්‍රීෆෝල් එක හෙමන ත්තම් එක වැටන දේ ො එතුමාට ලැබුණ වැරදීප උපදෙස අනුව හෝ තවත් වේගවත් කරලා අද ලංකා ඉතිහාසේ නැති තැනකට අපි වැටලා ඉවරයි වැටමින් තියෙනවා. උදාහන්නයක් හැටියට අපි මමතැදි කාරණ දෙකතුනක් පෙන්නන්න කැමැති ඇත්තටම අපිට රටක් හැටියට වෙේක්ෂදය මහිතන්නේ මෙන මේ පින්තුර දෙකෙන් මට පෙන්න්න පුළුවන් මේක පුළුවන් ලංකරන්න මේ තියෙන්නේ ලංකාවේ ණය සේවා කරනේ නය සේවා කරන මෙටට අපි පෙන්න්න මීට පස්සට යන්න පුළුවන් මේ වසර දෙදාහිද තියෙන සේවා කරනේ අපි කොහොමද එන්න එ එන්න එන්න නයබරිං වැඩුවක්ෂ තැලුන රටක් පවට පත්වෙලා අනි පැත්තෙන් අපේ රටේ දියුණු කරන්න තියෙන ආදායම ඒ අපේ පාස්සැල් පවත්වගෙන යන්න අප පඩි අඩගෙවන්න අපේ ස්ප්‍රීතාලතිය පවත්වගෙන යන්න අපේ ආදායම එන්න එන්න අඩවෙලා මෙන්න මේක තමයි ලංකාවේතියන අවාශනාවන්තම තත්ත්වයට හේතුමීත් මෙතැද ඕ අනිත් අයත් මෙව කරන්න නෝනේ නමුත් මේ ආණ්ඩුව අනිත් සියල්ලට වඩ මේ තත්වය වේගවත් කිරීම ගැනත් වක් කියන්න නෝනෙ ම දාාරයක් කියන්න දැන්. ුගගේ ආන්ුුවේ උදල් ඇමතිවශයෙන් වම ඉන්නකොට අපේ බන්ඩුල ගුණවර්දන උන්නැහෙම මගේ හොඳ මිත්‍රේක් කියන්නේ නෑ නමුත් පාලිමිින්තුවි හිනාාවනවා කතාබාගන්නවා. හැම විේ ඇවිල්ල කැත් දහනුවන් මේ ආ්ඩුව මෙච්ෂර නායරගන තියනවායි කියලලා එත්තවසේම අපිට චෝදනාතර ඒ කාලේ අපි රුපියල් තීදියන පහක්. ගත් ඇතුවස්සෙන්ම දෙදස් පහළවෙේ දහනමයත් කාලය අපි අලුත්නය ට්‍රීලියන ඒග ට්‍රලියනයක් කියන්නේ එකට බිදුු දොලහක් එකුතුව රාම හිතාගන්නවත් බැරි ගඩන් අපි මේ දැන් කතා කරන්නේ. ්‍රලියන පහක් ගත්තා. හැබැයි ඒ ත්‍රලියන පහ ගත්තේ වැඩිපුරම දෙදස් නමයෙන් පස්සේ මේ රතයේ. තිබුණ ආන්දුව ලබාගත් අර කමර්ශල් ණය සෝවරින් බොන්ස් ගවීම තමයි පලවෙනක නමුත් ඒකෙන් අපි. මොරගහකන්ද විශාල ව්‍යාපෘතිය ඇදුව. එට පස්සේ මාතරීන්දම් හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගයේ දෙවනියා ධියර ඉවර කර. එක්දා සොමස අස්සු නමේ විජේ පාලමෙන්න්්ඩිස් ඇමත්තුමා ඉඳලා හදන්න පටන්ගත් මාතර කතරගම රේල්වේ පාරේ. ඉතුර කොටසාපී ඉවර කර වෙන මේ විදියට අපිට පෙන්නන්න දෙයක් තිබුණා. නමුත් පසුගිය මාස දහට තුළ මේ තියන වර්තමානආන්දුව රුපියල් ට්‍රිලියන සුනක් අරගන තියන. ට්‍රිලියන තුනයි. අපි අවුරුදු පහකින් පහක්ගත්ත ත්‍රලියන තුනක් කරගන. ඒ විට රක්නමයි අපේ ේ ටොක් එකක දැ. බිලියන දාශය දස් දෙසිය පණහක් වැඩි වෙල තියනවා ප අපි සල්ලි පොඩක් වෙතාව එකක් යන්න ඕනේ මෙ අවුරුදු එකහමාරයේදී සල්ලි අච්චුක හල තියනවා මහබැන්කුවට කියලා මහ බැන්කුවේ නාැක් යන එක දෙන්න අච්චරන්න ඕනේ. බිලියන දෙදා සටසය පණහක්. නමුත් අවුරුදු පහක් කාලයක් තුළ විශේෂයම ම මුදල් ඇමති හැියට ඉන්න කාලේ. අපිට ඉතා හොඳ ේකම්වරේ හිටිය ආචාරය සමරතුන්ග මහත්ම එකතු කරගෙන. අපේ මහබැංකුවේ අධිපති ඉන්ද්‍රජිත්් කුමරස්වා ම මහතාගේ උපදෙස් සියාර ගැෙන අපි කොච්චර දන්නවාදේ අවරුදු පහේදිම අලුත් සල්ලිච්චු ගැවේ එකසිය දාශයයි මේ එකසිය දාසයට දෙදස්ට සය පනහක්ක වෙනස පේ නැද් නඕ ඔ අමක වෙනවත් නැත හිතා මතාම අමතක කරනවාද දන්න. මට කිය ගෙවුණු අවුරුදු එකහමාර තුළ රජයට ඔබේ ආණ්ඩට නොතිබුණු අභියෝගයක් තිබබ ලෝක වසග තත්ත්ව ආර්ථකය කල ගොඩක්කින්න සංකට අමතක වනෙත් නෑ මට ඕනමට ඇනට ඔබතුමා මේ ප්‍රශ්නැසීමත් ගෙනවා. හරි. ඕකට මයි ඔක්කොමට කෝකොටත් අයිලෙ වගේ පෙන්නන්නේ දැම් මේ තියෙන වසංගත තත්ත්වය හැබැයි මේ වසංගත තත්ත්වය නිසා නෙමෙයි මේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ ඇත්තවස්සේ මාර්ථිකය කඩාවැටීම ආරම්භ කල්ල තිබුණේ පසුගේ අවුරුද්ධ මාර්තු දහනමවින්ද තමයි ලොක්්ඩව් එක පලවෙනි ලොක්් ව් එකලේ ඒ ලොක්්ඩවන් එක එනකොටත් ජනාධිපතිවරණයේදී ලබාඩුන් අ පොරොන්දු මහා කූඩෙතියන පොරොන්දුු ඉටු කරනනයි කියලා කිසි සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආදායම් බදුු අඩුකර වැට්ට එක සියට පහලවේයි දන්සිීයට අටට අඩු කර ගිය අවුරුද්ධ වෙනකොටම අපි ආදායම මගේ වලගේ ගැන කතාග නොනෙමේ නමුත් අපිට පුළුවන් ගුණා රජයේ සමස් ආදායම දෙදස් පහළවේදී එක් දස් එකසියි අවුරුද් එක න ට්‍රීලියන එකයි දසම එකක් අපිට ආදායම තිබුණේ දෙදස් දහනමේ මම බාරදීල අප ආ්ඩුව බාරදීල අප අගමැත්තුමා බාරදීලා යනකොට අපි ඒ ආදායම ත්‍රියන දෙකටට ආසන්නටම ගැනල්ල එකයි දසම නමයයි අටක් විතර වෙනකම් ආදායම වැඩිකරගන හිටියේ නමුු ආදා මු ආදාය මුලු ආදායම ්‍රියන එකයි දසම නමයයි කියමු දෙක දෙකට පොඩ්ඩක් අඩුයි. ඒ ගත්ත තීන්ඩු නිසා කිසි වගකීමකින් තොරව ගත් තීන්ඩු නිසා මොකක්දුණේ. භාර්තු මාසවෙනකොට අපේ ආදායමෙන් මේ වෙනකොට බිලියන හයස්තුනෙන් එකක්ම අඩවෙලා ඉවරයි. මහා ක්‍රයිසිස් එකකට මූල දීල තිබුණේ. අනි පැත්තෙන් අපි දීලගියා ටිය රුපියබිලිය ඩොර් බිලියන හතයි දසම හයක විදේශ සංචිතයක් සංක. එක ඔල බලන්න එ එක එක හැම තැඩම යෙනවා. හතයි දසම හයක් තිබුණා නොවම්බර් මාන්සේ දෙදස් දහනමේ. දැන් කියන කියට මට මන්දන්න හැටියට නම් ලංකාා ඉතිහාසේ අඩඩුම අ පල්ෙහටම බැහැල පතුලට බැහැල මට මං හිතන දෙකයි දසමහයක් දෙට අයි දසම මයක් විටර තියේ හැේ මන්දක්ක පොඩ අජාන පොට් පොඩි එකක් මන්ල මුදල් අමාත්‍යවරයා අින මුදල් අමාත්‍යවරයා කියනවා යුදසමයේ දී එකයි දශම ගානකට ගැයි කියලා. ඒතුරට කොහමරි කල්පනා කරය කරගත්තය කියලා යුද්ධ සමේදීකන දෙදස් නමේදී ඒ අඩුනාා තමයි නමුත් අපේ විදේශ සංචිතය අඩුනත් ඒ වෙලාවේ අපි ජාත්‍යයන්තර මූලයාර මුදල සහ වෙනත් ආයතන සමග මේ තරම් ඇත් වෙලා තිබුණේ නැැ. අපිට උදව් කරන්න ඕන තරම් මිනිස්සුත් හිටිය. නමුත් අද එහෙම දෙයක් නෑ අනිත්තක දැන් ජනාරිපත්තුමා මහිතන ඒත් එතුමා ටබං රජුවම දොස් කියන්න නමුත් කියල ට පන දාල්තිමනා ඔන්න ඔන්න මමනං ඩොර් බිලියනක් මේ පසුගේ සතිේ විසි හත්වෙන්ඩ ගව්වයි කියලා විසි හත්වෙන්ඩ තමයි දවසපිය වුදු ානත් තිස්සේ දන්නවා එතුමාන මේ ගෙව්ේ ඇටවස්සෙන්ම අපි අර බිලියන හතයි දස මහයේ සංචිතය තියලේගයා නැත්ත මේකවත් ගෙවාගන්න බෑ මොකොද අඩුම ගානයේ හතයි දස මහය රිර් පසුගිය අවුදුුව එක හහාර තුළ මේ ගොලන් තව බිලියනයකින්වත් වැඩිකර ගත්ත නම් අපි පිළිගන්නවයට මේ ආණ්ඩුවන්ගේයි කියලා අපි වෙන් කරපු මුදල තමයි ඇතවස්ස ඒ මුදලගේ වවේ හැබැයි දැන් ඉස්සහට ගව තව දෙෙසෙම්බර් මාස වනකොට ශ්‍රී ලංකා ඩලල්මන් බොන්නුවෙන් මංහිතන්න බිලියන එකයි දසම දෙකක් විතර ගවන තියන. ඒ වගේම ඊළඟ අවුරුදු කීපය තුළ හැම අවුරුද්දම බිලියන ගානක් ගෙවන්න තියනවා අද අද බංකලොත් අද පාමසිෝල්ට ගයාාම පිටරට බෙහෙත් නෑ නැද සඳහන් කරන බිලියෙන නන් මේ රජය විසින් ලබාගත්නයි නෙවේනි වර්ෂගණනනා නෑ උඩහන්ැට මේ රජය කියන්නේ මේ රාජාපි දකි නෙත් එක් දෙදස් දහයි ඉතිී තිබුණ රජයේ දිගුවක් හැටියටයි දැන් උදාහරණයක් හැටියට පසුගිය සතියේ බ්‍රහස්පතින්ඩ ජුලිමාසේ විසිහත් වෙන්දා අපි ගෙවපු ඩුලඩොලර් බිලියනය ලබා ගත්තේ අපි නෙම ඒ ලබා ගත්තේ දෙදස් එ එකො ලහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් නමුත් ඒක ඒ ආණ්ඩුවෙන් ගත්තේ වයි කියලා අපි නොගෙව හිටියනෑ අපි කළමනා කරනය අපි විශේෂයෙන්ම මූලය විනයක් මේ රට හඳුවාදුන් මෙ බොහ මේ දිගින්දිකට අපි බැබැ කතා නොකරත් මම අදත් ආඩම්බර වෙන්න අපි බොහෝම අමාරුවෙන් අයිසිුවයකේ අවස්සාන හුස්මහලන අපේ ආර්ථිකය ඒ අවුරුදු පහේදි ලේසි පහසුවෙන් නෙමෙයි තාමත් හොඳ කරෙත්නෑ හැබයි අපි සාමාන්‍ය වාටුවකට ගෙනවා අපේ ආ්ඩුව තියෙනව නම් මම කියනවා අද ෙඩා පොඩ්ඩ පොඩ්ඩ ඇවිදින්නත් පටන් ගන්නවා තාම හොඳ කල්ලා නෑ. අවස්වාන වස්සෙන් තව උදාහරය දැන් ඔබතුමාකිවවාක මේක දැනගන්න මෝනකරුකාරණාවක් දැන් ඔබතුමා කිව්වා කරෝණයක නිසාය කියලා මේ තත්වය ඇතිවනේ හැබැයි තැන් කරෝණක අපිටත් වඩා බරපතල ලෙස පකි සපේ අපේම අසල්ගස්සිය ගත්ටත් පකිස්ානය ංදශ ඉන්ද ඉන්දියාවේ මහා බරපලල එත් ංගදේශයයට බිතා බරපර ලෙසමේ ඔවුන නමුත් ඇයි මේ රතුවල්ලට එෙමන ක රෝනව බලපාන නැතුව ඉන්දයා තිබනඒ ෆින්ක්ජ රිර්වක හයසිිය දොලහෙත් ඉන්නං දා එක්දාස් එකසිය දක්වා වැඩි කරගත් ංද බංගදේශය කියන්න මේ හැත්තේකේ ආරම්භච්ච නැගනහිරා පකිස්ථානය අද ඉතා දියුණු තත්ව ඒ අය ඒයාගේ විදේශ සංචිටියය තිස් දෙකයන්දන හති සයිර වැඩිුවවෙද්ද අපි හතයි දස මහයයිඳන් ආපස්සට ගිහිල්ලා. ඉතින් කොරෝණ එක පිට දාගනන් මේ තත්වය නිදොස් කරන්න බෑ හැබයි ම දැනුත් තියන්නේ. ඒ අපි මේ ඇඟිල් දිික්කරගන්නේ දැන් අපි ඔක්කොම එක වලේන කවුරු කොරත් එක වලේ ඕන රදැ දැන් ඔබ බ ඔයවිදිට අදහස්තක්වට ඔබේ කාලයේ ප්‍රගතිවාර්තාව බැලවාම ඒ අඩු පාඩ ගොඩක්ති වෙනවා පාඩු වාශයක්ක්ති රුපියල් දෙසිට ආසන් වෙන්ඩාව විිනිමේ අනුපාතය. ඒකම ලොකු චෝදනාවක් තිබ්බා ඔබතුමාලා ආර්ථිකය මෙහෙවන්නේ දේශය සම්පත් විකිනීමෙන් විජාතිකරණයෙන් පෞද්ගලී එහම චෝදනා රාශියක් තිබ්බ ආර්ථික කළමනා කරණය සම්පදධය ඒ චෝදනා ඇත්ටවස්සේ මේ චෝදනා නෙමේ මේ රට දියඩු කරන්න නම් පෞද්ගලී කරණය අවශ්‍යයි අප්‍යවශ්‍යයි ි එකර අනිවාර්යම මගේ ජීවිතය ආඩම්බරම වේ වෙලා දෙන්නේ මණඩන්න සංකත මතකද කියලා අනූහතර වෙනකම් ටෙලිෆෝර් එකක් ගන්න අවුදු දාාහතර පහලව හිටපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මම මුල් මුල්මවරුද්ධය ඇමැති හැටියට කරේ AෝT කිය අකුරු තුන ගානක විතරයි ර ්් ටර්න් කියලා මගේ අසනරංගිහිල්ල අවුරුදු දාහතරක්කිින්න්න ඇතුව අවුදු පහකින් විතරගන්නවා. නමුත් අපි පෞද්ගලීකරණය කරා තරංකාරිත්වය ගෙනවා. අද මේ ඉන්න තරුණය දන්න තිබුණ තත්ත්වය අද ඒක හේතුක් හැටියත්තමයි ගෙදරටම විල්ලා ටෙලිෆෝර්න එකක්ෙන්න දැන් ඒගුලම්පොර කනවා ඒක නිසා පෞද්ගලී කරණය මේ රට අවශ්‍යයි අනි පැත්ති වෙන ඔබතුමා ඒත් ඉතා අවශ්‍යම තැනකටාව. මේ රටේ රාජ්‍ය ස්ව කියන්නේ ටේටෝන් ඉන්ට පයිස එකන සංස්ටා සහ රජජයෙන් අයිති වෙනත් ආයටන දැන් හැම අවරුද්දම මේ මේ දෙදස් දහටේ අපි අපේ කාලේ මේ වගේ යන්නේ දෙදස් දහටේ මේ රටේ තියන සංස්ථා සහනිෙකුත් සියල්ල එකටේ එකට වනාම අපි රුපියල් මිලියන විසිහයදස් හැත්තෑවක් පාඩුවී විසිහයදස් බිලියන විසිහයක් අපි කියමු හැබැයි අපි මුළු අවුරුද්ධටම අධ්‍යාපන විය සඳහා වියදං කරන්නේ එකලොස්දා සෙකසි අනු හතයිත් මිලියෙන්. පාරවල් දෙවුණ කරන්න දහදා සටසය හැට පහයි. එට පස්ේ වෝකේෂනල් ට්‍රේඩින් වගේට දෙදා සයිසිය අසූ හතයි. එවගේ අපේ තියන ට්‍රන්ස්පෝට් බස්සේ වේර කෝච්ි සේවේ දියුණු කරන්න අපි අවුරුද්ධකටුවෙන් කල්ලා තියන එක්දාස් තුන්සිියයි ඒ කියන්නේ විසිහා යදදාස් හටලික්. මෙටට නමුත් ඊට වඩා වැඩි ගානක් අපිට අහිමි වෙනවා මේ ලාබ නොලබන සංස්ටා පවත්වාගන යෑමෙන් ශ්‍රී ලංකා ආයතනය කියන්නේ මහා සුදු වල්ියෙ ගොඩක්යි මත්ක තරහයිකිට ශ්‍රී ලංක යාලයින්ස් කියන්නේ රටට දරාගන්න බැරි සුදු වලියෙක් හරි ඉති ඒ නිසා මෙේ ශ්‍රීලංකා නයාලයින්සකේ නෙට පොෆිස් බේ මේ අප අ අපේ නමට අහස්්‍යාත්‍රාවක් තියනවයි කියන ති කියයනවාට අපි මේ තියාගෙන හිටියට. අපිට මේ දේවල් අර ටෙලිකොම් එකේ කරාවගේ පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා මේ දියුණු කරන ගමම් මේ අලාභය අපි මේ අධ්‍යාපනයට විංකරෝත් ඇත්තවසේම අධ්‍යාපනය අපි තාමත් අවශ්‍ය ප්‍රමාණය අධ්‍යාපනයට දෙන්නේ නැහැ. ඉසා මම කියන්නේ ඔබතුමා කියපුය හැම චෝදනාවක්ම මම නං හිතන්න එක ඉඩම්විකුණ නොයි කියන්නේ තැයි ඔයකි වනේ ඉඩම්මනවට සුද්ගලයරන පුද්ගලී කරන අත්‍ය අශ්‍යයි. විජාතික කරය කියනන්නේ මොකද දැම් උදාහන්නය කැටේට චීනයයි. කමිස්ය. කොමිනිස් ටීනේ එමරිකාව හෝ වෙනත් මහා බහුජාතික සමාගමක් ගෙන්න්න ගන්න. ඒ රටේ ඒ ෆෙක්ටරිතික දාගන්න. ඒ ගොඩාක් වෙලාවට ඉඩමත් ලබා දෙන්න නිකං. නොමිලේ. මොකද ප්‍රහ්පේ රටට F for න්වබන් රිජු ආයෝජන විදේශකයන් ගෙෙනාවෙන් නැතුව රටත් දියුණු කරන්න බෑඒ නිසා. මේක විජාතී කරණයක් වෙන්නේ නෑ අපි ඇතවස්සෙන්ම එකට අත්තන මෙතන තියන ඉඩමක් විදේශ ආයුජයකට දුන්නයි කියලා. ඒ අය මේ රට දාලයනකොට ඒ සුට්කේසක දාගනය නෑ ඉඩන් කෑල්ල ැන් සුද්ද මේ රටේ පාලනය කරා අවුරුදු ටන්හාරසියක් රට කිසිට අඩුන නෑන වැඩිවුනා මිසක් නැද ඔබ ආර්ථිකයගෙන කතා කරදදි මට මසක් වෙන්නේ ඔබට මුදල් අමාත දරේ ලැබුණහම මුලින්ම පාර්ලිමේතු විදිකර ප්‍රකාශයේ මනි සපත්තුව මට ලොක වැඩිකි්වා එම කිවන ඒ අ ශාන්ත මාටීන් විශ්වවිද්‍යාලය නොබ ලබපු උපාදිය? ොස්තට නිර්මාණය සබන්ධී. ඒක දේවාගේ ප්‍රශයක් කර දැ මුදල් අමාතතිතුරෙන් ඔොබ නික්ණ දවසේ ඔට හිතුනද සපත්තුව හරි කියල ඕ මටනං හිතන සපත්වවා හරියටම හරිිය කියලා යනකොට. එනකට ඔවු ඇත්තවාසෙම පො මම ටෙලිකොම් එක බාරගන්න කොට. ම න් එක එක උත්තරයක් දෙන්නේයන්නේ තෙලිකෝම් එක බාරදගන්නකෝට මට ඇත්තවස්සෙන්ම තෙලිෆෝර්න එකක් පාවිචි කිරීම හැරෙන්න්න ඒ විශ්්‍ය ගැන එහෙම දැනුමක්ටනෑ මර්කිවෝවාගේ මම ඒකත් කියන්න ඕනේ ල ලෝකයේ හොඳම කලා විශ්ව විද්‍යාලයක උපදියත් ලබපු කෙනෙක් හැයි එටන්දී මම ටෙලිකෝම් එක බාරගත් ගත්ත නිසාම මම හැමවෙලේම මගේ පුරුද්ධක් කරගත්තා මම භාරගන්න විශය ඉන්න විවිධාද හස්තරණ විසේ සංඥයන් මම වටකරගන්න. මම මගේ රජයේ සේවකයන් ලේකම්ල මට හිටිය ඉතාමත්ම විශිෂ්ඨ ගය ලේකම්ල ෝගේශ්වරන් කියලා ලේකම් කෙනෙක් එකෙකොට හිට. උදල් අමාතයන් ශයට එනකොට එ සමරතුන්ද කියන විශිෂ්ඨ ගනය ලේකම්වරේ. ඒවගේ නියෝජ බාන්්ඩාගාරික ලේකම්වරුව එතන හිටියම් ලෝක බැංකුවෙන් ම පැත්තකින් උපදේශකයෝ ගත්ත. ඒවගේම අනි පැත්තෙන් ම මුදල්ලමාතයන් ශට නොකොට ලංකාවඉන්න ලාබාලම නමුත් අලුත් පරපුරේ පේ උපදේශකය මං එකතු කර ගත්තා දෙශාල්දිමේල් ඩැනියල් ලැල්ෆෝන් සෝවාග අය ඒ නිසාම තමයි මම ම මේවා ප්‍රසිද්ධිය කවදාත් කියලනෑ මට තාම් මතකැයි දෙදස් දහනේ මං අයමිස් එකේ තියන වාර්ෂික රැස්වීමට ගියාම ලංකාවේ අපේ කණඩයමත් එක්ක වෙනම ක්‍රිස්ටීන් ලගාත් කියන ආයටනේ ප්‍රධානය කාන්තාවක් අපි වෙනම සාකච්චාවක් ඒගලන්ක් ඇතිවවා මොක ද අපි ඒවල එක්ක ගන්ම අප සම්බන්ධයක් තිබුණ නිසාමේ ලංකාව එතන්දී මම අප සමරතුන්ග බහත්මෑ ඒ සාකච්ාවට ඇවිල්ල නිලවස්සෙන් පටන් ගන්නකන් මොනොහරි අපි ලංකාව ගැන කතා කරගන විශේෂය කිටන්ල් ගඩ් හත්මය කිව්වා අපි ලංකාවේ මූලය විනය පවත්වාගෙන යමය සම්බන්ධයෙන් අපි ඉතා සතුටුවේ නොයි කියලා එතකොට ම හිනාවෙ කිවවා යා කිය පු එකම මමකිව්වා යෝක්ලන්සි කියලම් කරේේ රජනායගේ තත්ත්වය තියෙන්නේ මංකිව යෝක්ලන් හැබ අයම් ජස් ෆෂන් ඩිසයිනගේල මන්කන් හිනාවෙලකිවවා එක එතුමිය තමගේ යාලුවට බමූුණ බල්ල ඇ අනිත් නිර්ධ අර්යාලුව නෙමේ අපි මේවා එන්න ඉන්න ඉක්සල්ලත් විහිලුවට වගේ කිව්වා කිය කියී හිටේ ඇත්තවස්සෙන්ම ලෝක අනිත් රටවලත් ෆ්‍රෂන්සයි ස ෆනන්ස් මිනිස්ට වෙනවන් කොච්චර හොඳට කියල අපිත් හිටවයි කියලා මොකද අපි ඇත්තවස්සෙන් මගේ ඒ විෂයේ නොදැනුවත් කමම තමයි මගේ තියන ශක්තිය මොකද ො නොදැනුවත් කමනිසා තමයි මම හැමදා මොනාමාත්‍යංශකරත් ඒ විශය සම්බන්ධය ඉන්න හොඳම පිරිස් පාට පක්ෂමං කවදාවත් බැලුවෙන වටකරගත්ත. තද එවනාට ගම් පෙරලිය එන්ද්‍රපයිස ශ්‍රී ලංකා කෝ ඒවා කෝ ඒල ප්‍රතිපල ඒවා අන්න මේ මම උබතුමා උබතුමාගේ හිත දන්නුවවත් දන්න මම හරියට මේ ගම් පෙරතිය ගැනත් ඇහුවත් හොඳයි කියාගෙන ආවේ ොකද ගම් පෙරලිය කියන්නේ පමහිතන්නේ ලංකාවේ ඇතිවේශ්ෂ ලොකු පෙරලියක් ඒවයි ප්‍රතිපාල මගේ තියන් ඉස්සල්ලා කොකක් දුනේ කියල දැන් උදාහන්නයක් හැටියට මේ ඔක්කෝම ප්‍රශ්න තියාගෙන අරබන් මුලින් කියපු අය තියනො දෙදස් දහටේදී ලංකාවේ ඇතිවුණ විශාලතම නියන්ගේ ඇතිවුණ දහා අටේදී එයිට පස්සේ ගංගංවතුරක්කාව විශාල ගංවතුරක් දහනමය වෙනකොට දහතයේදී අවසානයේදී මෛත්‍රපාල සිරිසේන මහින්දරාජ පක්ෂගේ විවස්ථාදායකකු මන්තනයට අපි මාසයක් මුණ දුන්න. ඊට පස්සේ අප්‍රේමාස වෙනකොටනිදස්නමය අපි බෝම්බේ පාස්කු ප්‍රහාරය මේ හැමේ එකක්ම තියෙද්දි. අපිට පුළුවන් වුණා ලංකාවේ හැම ආසනයකටම හැම ආසනයකටම ඩිස්්‍රික්කයකට නම ආසනයකට ආසනය කසි ානක් තියෙන හැටත්්දකයිට ලංකාවේ පලවිනි අවුරුද්දෙ දුන්නා රුපියාල් මිලියන දෙසියක් දෙවැනි අවුරුද්දෙ දෙදස් දහනමේ දෙන්න රුපියල් මිලියන තුන් සීය දක්වාමං වැඩිකල්ල අයවැයටත් ඇතුළත් කල්ලා තිබුණ වැව් සහ අමුණු උපලවෙනි අවුරුද්ද විතරක්. අප වැවකට ලක්ෂ හතලිහක් මේව කරා මෙන්න ප්‍රතිඵලය. මෙන්න ප්‍රතිඵාලය පලවෙනි අවුරුද්දේ. හරි ග්‍රාමිය වැැව් හා අමුණු සංවර්ධනය අප ඒකක එක්දාස්තුන්සීකට, ග්‍රාමිය, මාර්ගිරිිකිරීම, ඒ හයිඩාස් නමසය තිස්ටමයකට පාසැල් ක්‍රීඩා පිටි ඉඩිකිරීම පන්සීයකට. හරිත උද්‍යානය තරුණයන්ට හා වැඩිහිතියන් පාවිච්චි කරන්න පුළුවන් උද්‍යාන දෙසයකට ඒවිත රක්න මේ අ සල්ලි පස්රපුල පාස් ප්‍රතිපාල ප්‍රතිපාලය ගිහිල බලන්න ඔබතුමා ගිහිල බලා නහන්න පස හොඩගෙන පන්සල් මේ හදපුඒව තමයි මේ හදපු ඒව තමයි මේ හදපුඒවමන් මේ කියන්නේ පන්සල් දැන් ක එකෙක් කෙන කියනෝ අනේමය බෞද්ධ විරෝධීක් එකේලා. මම තරන් පන්සල් ලෝට සල්ලි වෙන්කරපපු මුදල් ඇමතිවරේෙක් ඉන්නව නම් මටකයන්. මේ පළවෙනි අවුරුද්ධ විතරක් අපි පන්සල් පන්සීයකට දුන්න. ඊට පස්සේ දෙවනි අවුරුද්දෙදී අපි. වන් මිලියන් ගානි දෙන්න වෙන් කරන්න මේ තියෙන්නේ මේ තියන්නේඒ එක සර්කකිුලේකත් මගේ ලඟ තියෙන සල් පන්සල් වවට ආධාරනවයින් කියම ආධිමක ස්ාන ප්‍රතිසංස් කන හා වැදිදියුණු කිරීම ලක්ෂ දහැයි එත පන්සලකට. හැම පන්සල් ඒ හැම දිස්ට්‍රික්කේම යපේ මන්්‍රීවරු තමන්ගේ පන්සල් තෝරගන්න ඔබතුමා ආවොට් මගේ ආසනයට මන් පෙන්න්නන් හදලිවඩ ඉවර කන ඔබතුමා පන්සල් ගෙන කතාගරපහිද මේ පැත්තිම් පන්සල්වලට ආදාාර කරනවා ගම්පෙරලිය ව්‍යාපෘතියටති අනිත් පසිින් පන්සල් වලි නාදයම් පදවාය කරන. ඔද නවක්තිම පන්සලේ පිින්කටත් අත තිබ්බයි කියලා නැන ම නම් පින් කැටෝල්ට අත තියන්නෙත් නෑ නමුත්ත ඇත්වස්සම පන්සල් අපි ආදායම් බදුවලට වෙනම යමු අවශ්‍යනන්. ඔවබ ඒක ගෙවන්න ඕනේ ආදායම් බද්දක් තියෙනවා නම් විශේෂ පින් හැටෙන්න්නෙමේ. නමුත් පන්සල් සමහර පන්සල්ලෝලට කඩකාමර තියෙනවා ඉඩකඩන් තියෙනවා ගොඩ ඒත්යි තියනවා ඒවට අයඒ ගවන්න ඕන මකට ගෙවන්නේ ඒ සල්ලෝලින් තමයි අපි රට දුවවන්න ඕනේ මොකද මම ඒත් ඔබතුබා අහපු නිසාම පෙන්න්නන්නන් තවත් ඉතා වැදගත් කාරණාවක් අපි ලංකාවේ මෙ ආදායම්බදු නැතුව රටක් දියුණු කරන්න කොහොමට නමුත් ලංකාව තමයි මේ කලාපය මෙ මේකත් බලන්න මේ තියෙන්නේ මේ තියෙන මැලේසිියාව ෆිලිපීන්ස් සිංගප්පුූරුවේ ආදායම්බදු යතම තියෙන්නේ. යටම තියෙන්නේ ආදායම්බදු. ගෙවන්නේ නැති අපේ ශ්‍රී ලංකාව. සංක ඔයා දන්නව ඔයා ගවන්න ඕන්නෑ මහිතන එක නමුත් ලංකාවෙ අනුපාතය. සීයට දහටයි රිජු ආදායම් බදු ගෙවන්නේ සීට අසූ දෙකක් දෙවවා අර වැට්ටොලිින් එන ඒයන්නේ දුප්පත් අර බුලත්කෝටිකක් විකුණලා සල්ලි හම්බු කරගන්න ගෑනු මනුස්සයත් කෙඩයට ගයාම සීණ ිකක් ගන්නවන. ඒකට තියෙන වැට්ටකෙන්ේ අපි අපේ පැවැත්ම සඳහා ගෙවනවා. සියට අස්සු දෙකක් ඒ වැරදික අනිි පැත්ත තියෙන් ඕනේ. රජු ආදාායම් මුලින්ටමයි වැඩිපුරෙන්න්න ඕනේ නමුත් රජුආදාාය මුලින් ගන්න හැඩුවයි කියලා මාවනිකං මොර්ගෙක් කර ඒ කත්තිය. තිවෂන් වාස්ටර්ලා සත්ත පහක් ගෙවන්න පොඩ්ඩක් ගෙවනවා මුත් එඒට පස්සේ ම වූ ම පටන් ගත්ත තිවෂන් කාසොල්ට ෙමින් අපේ ආදායම් බඳ දෙපාර්ටමේන්ටු ය අවලග. ශිෂ්‍ය සංක්‍යාව ගනන් කරන්න කරන් ගත්තා. දෂන් වාස්සල්ලා නීතීනයවරු මගේන මගේ ආලුවසාාතමයි දොස්සර මහත්තුරු. සීයට දහතක් ඇත්තවසේ මේ ගෙවන්න ලොකු කොම්පැනිල ඉන්න මනුසය විතර ඒම නුසයෝහ තමයි අපි බර පටවන්නේ හොඳ අපිට කෙටි විරාමයක් ලබා දෙන්න විරාමයෙන් අනතුරුවත් අපි මංගල සමරවීර සමගෙන් රදේස. දේශපාලකයන් රංගනයට දායකවීම ගැන අපිට වාදයක් නෑ තැ මහින්ද රාජ පක්ෂ මාත්මයා ගමින ෆොන්ස්ස එක මහත්මයාගේ නොවීන මිනිසුචිත්‍ර පටේ හමුදා නිලධාරයෙක්විට රඟපෑප. ඉට පස්සේ නළපාන ජාතකයේ පටමතකනෑ මොකද චරිත කියලා රඟපෑ මේ ටික් ටොක් එක විිතර තාව මසි කුත්තිය එ ඔබතුමා හපු ප්‍රස්සට කියන්න ඕ මේක රංගනයක් නෙම මේ මගේ ජීවිතේ. මේ මගේ ජීවිතේ රංගනය තමයි අර මහරජ මංගල කියලා මේ මේක විඩියකති මියසිික් විඩියෝය එක තියන එකගේ රංගනයක්. නමුත් මේකත් මේක ඒක ඇත්තවසේම මම ටික්ටොක් එකේ සාමාජිකයෙක්. ම මේ ගැන ආඩම්බර වෙන ඇතවසේම ටික්ටොක එක වැඩිපුරේකට ඉතාමත්ම තරුණයගෙ වුනත්. ම ටික්ටොක් එක ගියයින් පස්සේ දැන්ව ඔක් කොමින්නවා එකකේ නදැන් එකන අපේ විවේචනයක් නෑ හැබැයි ලංකාවටරෙන් නොහරුයි නොපුරුදේ එක ලංකාවට හුරු හැමදේම හැංගි හොරා කරගන ඔය කාරයක් එස්සේ මේ රටතුල ඉදිරියට ගෙන යන කුහකකමද මම හනුව. නෑ මේ මගේ ජීවිතේ මක මගේ බල්ලා. මම හැමදාම ලෙන්තිහක් පීනනවා ඉතින්? ඒවා දැන් අලුත්තාය කැමති ඒවා දකින්න. නමුත් ම මහරජ මංගලගේ අරු සූට් ඇන්ඳගෙන මගේ ජීවිතයන් නෑ ඒක රංගණයක්. ඉ ඉදිරියටටත් රංගණයට දායකෙනද නෑ මන් ටික්ටෝක් එක නන් කරගෙන නවා අනිත්තක. බල මහම්බුවන චරිත හැියට දැ ඔබ අලුත්දේවල් ගෙන කතා කරන දැමිශේෂෙන් මව්පිර මුණ ැන ගත්තහම ඉට ස්සේ සුදුනිලුම්්‍යාපාරය තවලම අලුත්දේවල් දැක්. හැබ දැ මෙතනද මේ සැබ දේශ ප්‍රේමියා කියන එක හිමලත් ම මේ ්‍රීඩම් අ් එිදක්වදදි. අපි හිට ඒමගේ අලුද්දයක්. නැවුම් දෙයක් අ අපිැනේ අලුත් ලයක් දකින්නට පුළුවන් ව කියලා. හැබ ඔබ සමග හිටපුේ පරිවාර පිරිස? නද ද ල්ල කිවේ එක්ක එක් සදාාන් කරා නීතිය ආධිපත්යගෙන. තවත් එක්කනෙක් කතා කරා මට මතක විදිහට අතුරුදන් වුවන් සහ ඔවුන්ගේ මාන වයිතිවාාසකම් පෙළිබඳව. ඔබ කතා කරා ජනාධිපති දුරේ විදාග ජනාධපති දුරේ හස කිරීම පිළිඳව මේ පරණ තැටිනේ. පරණ තැටිනිසා තමයි මේ තැනට වැටි ලදිගෙන්නේ. අනි වාරයෙන්ම පරන තැටි අවුරුදු හැත්තතුනනා තිස්සේ ගහපු තැටි. නිසාම තමයි අරමන් මේ කිව්වේ අද ලංකාව අයිමත් ගොඩ ගන්න බැරි තත්ත්වයට වැටිලා මාර. අන එහෙමනම් අපි දැන්වත් සැබෑ දේශප්‍රේමය මොකක්ද කියලා හිතන්න ඕනේ. දේශප්‍රේමය විකුණගැ ආගම ජාතිය කුලය විකුණගෙන ඒ කරපු ඒ ගෝත්‍රකවාදී යුගය අවස්සන් කිරීමේ අරමුණෙන් තමයි අප දේශප්‍රේමී සැබෑ දේශප්‍රේමී. එකතු කරන්නේ ඇත්තවස්සයෙන්ම අද තරුණය අතරෙන් ඒ පුවත් පත්සාකච්ඡාවෙන් පස්සේ. අපිට මේ වෙනකුට මංහිතන්නේ දහදාහකට ආසන්න තරුණයන් ප්‍රමාණයක් ඔවු අද මේ රට යන දිස්සාාව මේ කතා කරන්නේ ඇත්තවස්සේම මෙතන ඉන්න අර කියපු බයිෝ ටොයිෝ ජප් ඔක්කොම ඉන්න තරුණ පිරිස් අද ලෝකෙ දිහා බලන්නේ අමුතු විදිගකට ඒ අයට ඒ අයට අපි ඇතවස්සේම අපේ රට ගැනමුකොද මට අවුරුදු හැට පහයි. නමුත් අර අතන හිටපු බොහෝ දෙනාට අවුරුදු විශ්සයි විස්පහයි තිහයි. ඒ කියන්නේ ඒ අයට අයිතියක් තියෙනවා එයාගේ සිහිනය ගැන කතා කරන්න මුකොද අපි නෙමේ ඉතව අවුරදු හැටපහක් හැත්තාවක් එයායියට මේ රටේ ජීවත් වන්න වෙනවා. මෙතන මේ ඉන්නැ කැමර පිටි පස්සන්නයන් පට පේණි තරුණ. ඒ අයට තවරුදු හැටක් හැටපහක් පණහක් පනස් පහක් ජීවත් වන්න අපේ රටේ. මේ විදිියට යන්න බෑ ඒක නිසා තමයි අපි සැබෑ දේශ ප්‍රේමි කියලා අපි නිර්මාණය කර මනං හිතන් නිමං කරපු හැමදේටම වදා මේක සාර්ථක වෙන. මොකද රටක් හැටියට අපි දැන් එක එකනෙකාතට ඇගිල්ලදික් කරගන්නේ නැතු අපි බලමු අපේ දරුවන්ට අපේ යාළුවන්ගේ බ දරුවන්ට අපි ඊළංඟ පරම්පරාවට කොයි වගේ රටක් ද අපි උරුම කරන්න එකේ ලෞරුදු හැත්තෑාවක් ති සෙතරපු ඒකරොත්දන් අපි. ඇෆ්කනිස්ානයට වඩා පල් වැටෙනවයි කියන එක කටනා කල්ලා ලියලා තියාග තඟ සැබෑ දේශප ප්‍රමියෙක් වෙන්න එනායට ඔබ රෝල්ටිකාඩ් එකක් ඔෆ කරනවා. අපි දකිනින්නේ රෝල්ටිකාඩ් සාමානයෙන් සුපර්මාකට් වෙල බැංකුවල වෙලඳ ව්‍යාපාරවල්. ද මේ සැබෑ දේශ ප්‍රීමිෝ කියලා න මද කරුණෝ හිටන්නේ අමුතු ඒගුල්ලන්ට ඕන ඇත්තවසේ මේ තරුණයෝ දීපු අදල්සක්මයි. අපි විශේෂයේ මට නෑන් ඒ පෙන්න්න නැත්තමන් ඒක ගේනවා ලෝයිට් කාඩ් එකක් මකොඩ ඒ අපි කියන්නේ මම ප්‍රජාතන්ත්‍රයාදය ගැන විශ්වාස කරනවා මම නිදහස ගැන විශ්වාස කන්නවා මම නීට ආධිපත්්‍යය ගැන විශ්වාස කන්නවා මම අධ්‍යාපනයේ සහ සංවර්ධනය ගැන විශ්වාස කරනවා ඒගේ ලෝල්ට කාඩ් එක මනාද දෙන්නන්නේ මුකුත්නෑ. මුසිීවර ප්‍රසාධයක් නහැ ි් අය ඇතවන් එෙම සැබෑ දේශපය මෙම ඩිස්කවු්ෙන් නම කිසිේක සල්ලි නෑ සලි බාගන්නෙත් නෑ සල්ලි ඕනත් නෑ ඒකයි ලබා දෙන්නේ අයට මතක් කිරීමක් අලුත් පුරවැස්යෙක්වෙත්න්නේ කියලා. අලුත් බෞද් සියලු සත්්‍යයෝ නිදුක්වෙෙත්වා නිරෝජවෙත්වා සුවපත්වෙෙත්වා ඒක තියෙනවා. සියලුම සත්ත්වයන්ට ආදරය කරන්න ඕනේ කියලා. සියලුම ගස් කොලන් ඔොල්ට ආදරය කරන්න ඕනේ කියලා. අන්න ඒතික මතකතියාගන්න ඒ තරුණයන් කිව අපි ලෝයිල්තිි කාඩ්ිකගත් දෙන්න කිසි ප්‍රශ්යක්ක් න ඔබ ගාව ලෝ ම කිව්වනම් මන්ගේනවා. මං ඔබතුමාට හෙට මම එකක් ඔබතුමාට වනොන්න. ැ සැබෑ දේශ ප්‍රීමියෙන්ක් ගැ කතා කරනවා. රටක සභ්‍යත්වය ගොඩනගෙන ලද. ආගමට පාරගසමින් සැබෑ දේශප්‍රයයක් ගොඩනගන්නට පුළුවන්කි ලොබ විශ්වාස කරන. හු ම ඇත්තවස්සයෙන්ම උඹඳදු උඹතුමාසංක තවත් ඉතාමත් මත්‍යවශ්‍ය තැනකට මේ සාකච්ඡාව ගෙනාව ආගම ආගරන. අවරුදු හැත්ත දෙකක් තිස්සේ ක්දාශ්‍රමසිය පණස් සහිඳ විශේෂයෙන් බන්ඩාරණය අගමැත්තුමා බණ්ඩාරණයක පවුල. ඉතාමත්ම ගරු කරන අගය කරන ඉතාමත්ම අවංක ශ්‍රේෂ්ඨම ලංකා වැටිවුණන පවුලක් උනත් පම කියනවා. මේ අදතියන දේවල් ලොල සුළමුල බැලුව තොක්කොම තියෙන්නේ පනහයේ මේ පංචමහා බැලවේග කියලා ආරම්භ කල්ල. ඇත්තවස්සෙම බෞද්ධආග බෞද්ධ දර්ශනය බෞද්ධ ඔබ පංච මහා බලබයගේ සංවදුකරු ගොවිකම්කරු භූතය කියල කියන වෙලාකට පො දකින්න නෑ ම භූතය කියලා දන්නන්නේ මක සාමාමන්ෙන් භූතය කියන වචනය මගේ එච්චරමනය. ඉන්දර හිට කියවෙනවා ඇති විවිීධ පුද්ධයෝ කැය හිත ඇතුළේ. නමුත් නෑඒ පංච බලවේගේ භූටයනේ මේ මම කියන්නේ අව් සිංහලට හැරුවත් හරි. මම කියල එන්නේ ඒ හදපුජීී ජීනිි කෙනෙක් කියන්නේ අර බෝටල් ඇතුලේ ඉන්න පෙරේතවාගේ අයිමත් ඒ අපි තම තවරුදුු හැත්තගාන හැටක් විර ගහිල්ල අපිටඒ බෝටලය ඇතුළලට දාගන්න බැරවීම. මොකද එදානිදන් තමයි ශ්‍රීලංගා නිදහස් පක්ෂය විතරක් මේ එක්සත් ජාතික පක්ෂත් ආගමත් රටත් විකුණගන දේශප්‍රය මේ විකුණගැෙන කරන්න පටන් ගත්තේ බෞද්ධ දර්ශනය කියන්නේ. මම මුලිම කියන්න නූනේ සංක මම පරම්පරාගත බෞද්ධෙක්. අපි පොඩිකාලේ මගේ ආත්තම්ම. අපිටඒකාලේ මගේ තාත්තා ඇමතිවරයකුුණත් ඇමැතිගෙදර ඉඳගැන බණහානුව නම් පෝයේ දවස්සේ අපිට පුටුව වාඩි වෙලා හන්න දෙන්න බිම වාඩිරන්නේ රන් අපි ගෞර යක්. අපේ ඒ දර්ශනය වෙනුවෙන් ඇති කරා මොකද අදත් ඒ වෙනුවෙන් මට පුදුම තැක්කුමක් ආදරයක් තියන්නේ ොකද බෞද්ධ දර්ශනය තරයි නිවැරදි දර්ශනයක් මගේ මානුව කොහෙවත් නෑ මොකද බෞද්ධ දර්ශනය කතා කරන්නේ ආදමක් ජාතියක් රටක් ගැන විතරක් නෙමේ ලෝක එකම දර්ශනය පුෘතූයට සීමනවෙච්ච දර්ශනයක් ෞ්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ අවරු දෙඩාස් පන්සියකට ඉස්සෙල්ලා මුළු විශ්වය ගැනත් කතා කර ඇටම් එක ගැනත් කතා කර. ඒ තරන් ඩිියුණු මනසක් ඇති ඉතාමත්ම දියුණු දර්ශනයක් අද අද කියන මන් මේ ගැන අදයනෙමේ දැන්ට අවුරුදු පහලොවක් විශසේක ත්ක් විතරය වෙලා ඉඳගෙන එක්තරා සුළු කොටස සුළු තරයක් සවුරු පොරෝගෙන ආගමත් විකුණගැ කන්න පටන් ගත්තා බෞද්ධය කැටයට ඔබතුමා බෞද්ධට මොකද ඔබතුමා දන්නව ඇති බුද්ධ දර්ශනය තියෙනවා භික්‍ෂූන් වහන්සේ කෙනෙක් කියන්නේ කෙනෙක් සංඝයාර සංඝරත්නය කියන්නේ තවත් කෙනෙක් මොකද භික්‍ෂූන් වහන්සේ කිව්වාම රාගය දවේශය මෝහය නැති කරගන්නට ගි අපිවට මද පෙන්වෙන පිරිසක් සංගා වහන්සේ කියන්නේ ඇතවස්යෙන් මාර්ගඵල ලබපු කෙනෙක්. ඒ අනුව සංඝ්‍යා වහන්සේලා නම් මංහිතන්නේ අද ලංකාවේ නැතිතරමට අඩු ඇති හැබැයි. ඒ වගේම ශ්‍රේෂ්ට සංගා වහන්සේ ලා ඉන්න අපි දන්නත් නෑ අපිට පේන්නෙත් නෑ යඇවිල්ලටීබෝල කතා කරන්නෙත් නෑ. නමුත් මේ භික්‍ෂූන් වහන්සේ ලා තමයි. රාග්‍ය දේශය මෝහය නැති කරන්න අපිට පෙන්වන්න. යුතු භික්ෂූන් වහන්සේලාගෙනුත් අතලොස්සක් තම යද මේ බෞද්ධාගම විනාස කරන්නේ. ඔොයිස්කඩ දෙනවා ඒම නැත්තං ලොකු ලොකු වාහන දෙෙනවා තොල්රතු කොරගන්න බර්ඩ්ඩ පාතිධනවා එම නැත්තම් විත්‍යාදෘෂ්ටික ක්‍රියාකාරකං අපේ ආගමට හඳුන්වාදෙනවා මන්දක්ල අඟටි පින්තුරයක් රුවන් ලිසය වටි. හරරි මේ වගේ රටක අච්චර පලතුරු තොගයක් පූජා කරලා. අනෝ වෙනුවේ ම කතා කරනවා කතා කරනවා විතරක්ේ ම මේදවස්සල පොතකුටලිය නොය ඒ ගැනත් මං සැබෑ බෞද්ධේයටගේ විලාපය කියන නමින් පොතක් දැන් අවස්සන් කරමින් ඉන්නේ සැප්ටෙම්බර් ක්ටෝබර් විතර වෙනකොට මං පොත ලිදක්නො මම එකේ මුල්ම පිට පත අප මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගන්නත් බලාපොරොත් වෙනවා ඒක මංහිතන්නේ ඔබෝය අහන ප්‍රශ් ගොඩකට ඇයි මෙහෙම කිව්ව ඇයි මෙහෙම කියන්නේ කියන්න හැ ගොඩේටම උත්තර තියෙනවා ඇතැයි කියලා ම විශ්වාස කරනවා ම ච්චරහොඳ රයිට කෙනෙක් නොවනත් මංහිතන්නේ එවැනි කතිකාවක් අද ලංකාව තුළ අවශ්‍යයි බෞද්ධයන් තුළ මට සැකයි ඔබේ ැ ෞද්ධයකගේ විලාපේ කියන ්‍රන්ථය නාක ස්වාමීන් වහන්සේලාට පිරිණමෝට උන්වහන්සේලා භාර ගනීද කියලා මොකද එකවස්ථාවක දඔබ සාහසික ප්‍රකාශයක් කරනවා. බුදුන් දහම් විතරයි. තෙරුවනක් නෑ දෙරුවනක් විතරයි තියන්නේ කිය හමාදක් කියනවා. මම දැනුත් කියන්න නම් බුදදුම් දහම් මම එකයිකිවේ සංග රත්නය කියන්නේ න්නේ එක දැනගන්න මාර්ග ලබපු කැෙනෙක්කුට විතරයි. බොද්ඩ දම්ම සංග. මම බුදුරජාණන් වහන්සේ ගැන. සීමට විශ්වාසයක් තියන කෙනෙක් එතුමාගේ දර්ශනයගන මං එමුලිකිව්වාගේ. එයිට පස්සේ එතුමාගේ උන්වහන්සේගේ ධර්මය මමහිතන්නේ විශිෂ්ටයි කොයිට රන්න විශිෂ්ට දෙකවත් මහිතනවා විද්‍යාව දියුණු වන්න මේ අදහටන මේ තව එන්න 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 තවවරු දෙදාහක් උන්ඩාහක් යනකොට තමයිත එරෙන්නේ බෞද්ධ දර්ශනය තියන වටිනාගම මොකොට ම විශ්වාස කරනවා යම් කිසි දවස. බෞද්ධ දර්ශනයයටත් විද්‍යාවත් කියන්නේ එකහා සමාන දෙයක් පවට ජන්තාවට මිනිස්සුන්ට ලෝකයට තේර. දැනුත් බෞද්ධ නමුත් සං්‍යා වහන්සේ කියනෙකේ මට ප්‍රශ්ේ ඇතියනවා තමයි නැ ඔබ සංගරත්ය කිව්වාම කොන්්ඩන්ජ මහරහතන්හසේ තමයි පලවෙී භික්‍ෂූන් වහන්සේ පළවෙනි සංග්‍යා වහන්සේ උන්වහන්සේගේ ඉඳම් මලියෝදෝ මහරහතන් වහන්ේ ප විශ්වාස කරන විදිල කරුණෑයක වැඩවාසේ කරපු අවසන් මහරහතන් වහන්සේ. ඒ සියලුව දෙනා නියෝජනය කරනවා. ඒ අද අද ඉන්න අයට නම් මට පේෙන් නෑ සංගරත්නයක් එ අ ලොකුලො නමහනායකවරු ගැන මට කිසි ගැටලුවක් නෑ මොකද උන්වහන්සේලා වි විික්‍ෂු ශාසනයේ භික්‍ෂු ශාසනයේ නායකත්වය ධරමින් කළ යුතුදේ කරනවා දවේශය මෝහය රාගය නැතිකර ගැනීමට ජනතාව පෙන්නුවත්. එතුමාල්ලා යටටේ ඉන්න තවත් භික්‍ෂූන් වහන්සේලා කොටසක් දේශය රාග්‍ය මෝහයනය කියන දේවල් වර්ධනය කරන්න වැඩිපුර කොටසක් කරන්න නිසා තමයි ඒ මගේ විරෝධය මගේ විලාපය පල කරන්න තමයි මම එදාය කිය පුදේ කියන්නේ ඒ සම්බන්ධයෙන් මම මේ වගේම දීර්ග වස්සෙන් කතා කරන්න මේ දෙරනේ දී එ පොත නිකුත් වෙනකොට තවත් අවස්සාාවක් මට දෙේයි කියලා මම ප්‍රාත්තනා කරනවා. දෙඟ ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ම හැදහැත්ති සිතින් කතා කරාට කාලයක් ජායරූපයක්හරිම ප්‍රකට වුණ. මතකයින්නේ යපය බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක ගෙලෙන් අල්ලාගෙනන්න චායේ ප්‍රතිමාවේ ගෙලෙන් අල්හං ඉන ජායරූපය. පෙන්න්නන්නේ ැන පෙන්න්න බදහදරන්ගේ ෙලෙිල්ලන් ඉන්න ජයරපයක් කොමද පෙන්න ඇති පෙන්න නූ නෙකොදේක දන්න එතන හිටපු ස්වාමීන් වහන්සේ තොන්නම් මෙටන්ට ගැනල්ල වාඩිකරෝගන්න. ඒ පින්තරේ ගත්ත වෙලාවි දෙදාහෙ මහමැතිවරණයට යන්න ඉස්සෙල්ලා. බෞද්ධ අමාත්‍යංශයට ඒ ස්වාමීන් වහන්සේට තායිලන්ටේ ඉදලා ඒ බෞද්ධ ප්‍රතිමාවක් ගේන්න ලෑස්ටිකරේ මම. අධිහායක විතර ප්‍රතිමාවක්. ඒ ප්‍රතිමාවේ කුඩාරූපයක් පට උන්වහන්සේ පොඩිතෑ ගක් හැටියට ඒ වෙලා වෙදුන්න. ඒක සලොෆීන් බෑග්ගෙක උඩින් ඔතලතිබුණේ. ඒ මෙහෙම අරගන්න මම හැරෙනකොටම විශාල වස්සෙන් හිතියා චායරූප ශිල්පින්. ඒක හරියටම ලිස්සන වෙලාවටම මෙහම වැැෙන යනකොට ම මෙම අල්ලගෙන ම මේ ැත්ත බලනවා. ඒක තමයි ඔය ගහලා ඇත්වසෙම මගේ යුවන් පිය හිටපු යාලුවෝ මැතිවරණය පුරාම මුළු මාතරම ඒ පතාපගානය පිරෙව්වා හැබැයි දෙදාහ මැතිවරණේ දි තමයි මම ලංකාවේ වැඩිම මනාප්‍රමාණයක් ගත්තෙත් ඒ මොකද මාතර මිනිස්සු දන්නවා ඔය නෙමෙයි මම ඇත්තවසෙන්ම සැබෑ බෞද්ධයක් කියන එක ඒක පින්තූරෙකින් වෙනස් කරන්න බෑ විනිස්සුන්ගේ හදෝතය තියනය විශවාසය. අියයා කෙටුග්‍රාමිකින් පසුවරන්න. අයිතර ෆ්‍රීඩම් හබ් එකකටයනවනන් ැ එහිදී අදහස්තැක් වූ බොහෝ දෙනා අ පරණ තැටිවාදනය කර කියළම කිව්ට තරමක් වෙනස් අදහක් ෙදිරිපත්තු වුණ ෆැකල්ට ෆ ෙක් යිතන නි ෝජනය කරපු සහෝදරයාගෙන්. ඔහු සඳහන් කරනවා ලිංගිකත්වය පදනම් කර ගනිමින් වෙනස් ස්වීම් වලට නතු කරන්නට අවශ්‍ය නැහැයි කියල සමාචේ. ොක්ද මේ ෝජන කරන්න දඩ ීති සං්‍රහය තුන්ේ හැට පහයන්න වෙනස් කරන්නද නැත්තන් එල සම්්‍රවාගේයාරය ඉංගලන් තිබෙන්න්න වූ ලබ් එකක් ඇති කරන්නද. ලබ්බෙක්ේ ඇතව සියලු දෙනාටම තමන්ගේ ලිංගිකත්වය කුමක් හුවත් සමානත්වය ලැබිය යුතු යද ලෝකේ හැම රතක්ම පිගත්ව එකක් මෙන්න මේක තමයි ටරූපේට අපේ ඒ අපි තියනවා අපේ මූල ධර්මයන් විසිය එකත්ම මේක ඔබතුමාට දෙන්න. ඉංග්‍රසියක දැන් තුරවලා තියෙන්නේ LGBT supported ්‍ර ඩවිදද ආකෙක් විටෝියන් ලෝ ගද සම්ක් relationship between ේතාව තියෙනවා ඇතුවසේම මේ අපි අද ඔය මේ අපේ සභ්‍යත්වයේ කියලා කතා කරන්නේ මේ වික්ටෝරියා රැජින මේ රටට හඳුන්වා දීපනීති යක්ක අදට අදාලනෑ ඇතුසේ මන්සෝ මන්සියනෙමීද. ඒ අය මෙතන්දිී පැහැදලිවම පීට තද නීති තියෙන්න්න ඕනේ මේ මේ LGBT පුද්ගලයන්ට විරුද්ධව නෙමි. අර කුඩා දරුවන් පාවිච්චිගන්න ගෑනු ළමයි වෙන්න පුළුවන් පිරිමිළමයි වෙන්න පුළුවන් ඒ අයට නම් සමාවක් දෙන්න හොද නෑ. නමුත් වැඩිහිටියන් හැටියට තමන් තමන්ගේ කාමරය ඇතුර කරන එක ව කාගවත් වැඩක්න ඒකද ඒ ඔයි විදිට හොවා දක්වන්නට ඔබ හිතනවා දෙහෙම ඒ පිරිසක්නු ලංකාව ඇතුලට පීලනයටට පත්වන ක විවේච නැට ලක්න වාරම ඒක මමත් පුදුව වුණා එක්තරා අපි 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 දන්න සමාජය තුළ නැතිවුනට. අද. න්න ඉන්න හෙම කිසිම සමාජෙන් පීඩාවක් එල්ල වෙන මටඒ වෙනුවෙන් කතා කරන්න බැහැ ඒ ග්‍රාමිය මටමඉන් L GBT කිවූ නමුත් විශාල පීඩාවවක්තියනවා ඒ වගේම සමහරවෙලාවට ස්පරිතාලෙකට ගියාම හෝමෝන් ගන්න හෝමෝන් නොදෙන තත්වයක් තියෙනවා කොන්කරන තත්ත්වයක් තියෙනවා ඒ අයට ඇත්තවස්සෙන්ම අපිට අනිත් සුළු කොටස්සොල්ට දෙනවා වගේම නීටයේ රැකවරණය ලබා දෙන්නට ඕනේ. ඔය අප අපිට මම මමත් ඇතවස්සේබම මේ ගනයට මම කවදාවත් මගේ ලිංගිකත්වය උඩ මගේ ජීවිතය නොගැස්සුනත්. අපි ඉන්න සමාජය තුළ මේ ප්‍රශ්නයක් නො නොවන්න පුළුවන් ගමුත් අද ලංකාවේ ගොඩක් වෙලාවට මෙවැනි සම්තත්ත්වයක් තියනවා ඉතරක් නෙමයි අද මම දැක්කා මෙතන්ට එනොකොට ට පුදුමහිතුුණා දිසානායක කියලා ගෑනුව එක්කෙනෙක් ඇතවස්සෙන්ම ඒ අමා දිසානායක කියන කාන්තාව මට හම්බේ මාතර සජිත් ප්‍රේම දාස වෙනුවෙන් දිනවන්න ගෝටාබේ රාජ පක්ෂර විරුද්ධව කතා කරපු වේදිකාවල කතිකේ කැටියට ගිහිල්ලා ද මම දකිනවා පොලිසියේ ඉදිරියේ නුව මහනුවර පොලිසිය ඉදිරේ සයිකලෝජිකල් කවුන්සිල කෙනෙක් ැටියට හඳුන්වාදමින් මේGBT කියන්නේ මානසික රෝගයක් කියන එක පොලිස් නිල්ඩාරීන්ට පෙන්න්නන්න හදනවා පොලිස් නිලධාරින් තුළ මේ තියන විරෝධය වර්ධනය කරන්න මේ පුද්ගලයා උත්සහ කරන්නේ පොලිස් පතිතුමාගේ දැනුම ඇතුව දෙ කියලා ම මහන්න කැමැති දෙරන මෙිතන්ඩි තුන්සේ හැටේදී. ඒවගේම පුද්ගලයාද ලෝකේතිීන සියල්ලුම සයිකලෝජිකල් සහ ජාත්‍යන්තර සංවිධාන මේවා රෝගයක් නෙමේ ලෙඩක් නෙමෙයි කියල පිළිගන තියන ොහොතක ලංකාවේ පොලිසියට වෙනම වර්ක්ෂප් තියය මේ මනුස්්‍යයාට මේ තියන වෛරය තවත් වර්ධනය කිරීමට කෞද ලබාදීපු අයිතිය සහ මේ පුද්ගලයාගේ සයිකලෝජිකල් කවන්සලිින් කරන්න තියෙන සර්ටිෆිකේට් නොවාද පුරුදුල මොනවාකේ දෙකත් මමහන්න ගැමති. අපි එතන නන්නට සූතානම් ඔබ සහිපත් කරපු නිසා මේ සජිත්ප්‍රේමදා සමහතාගේ වේදිකාව සම්බන්ධය. අ පුවරු නෑ අදනේ පොරුතික් බනන් පෙන්ල්ලැන තික් බා කතා කරන්න අරග ඇයි ඔබ ඒ වේදිකාවෙන් බැසයන්නේ ඔබ දැන් සමගජාන බලවේගේ සාමාජකෙක් නෙවේ මන්දන්න නෑ. යි ඇයි සමගම කිසිම පක්ෂක සසාමාජිකෙක් නමේ සමග ජන බලවේගේ ජනාධිපති එක්ෂාජද පක්ෂේ ජනතිපතිවරන පේක්ෂක විදිහට සජු ප්‍රම තා සමහත්මව ජයග්‍රහණය කරන්නට ඔබ කටයුතු කර ැන්ත ේදකාාවක් ම අතරදික ලොකු ව්‍යාපාරයක් ගෙන ගියා ඇයි ඔහු සමග දේශපාලනය කරන්නට සමග ජන බලවේගේ සාමාජිකයෙක් බවට නායිකෙක් බට පත්තයෙන්න්න කටයුතු කරන්න. එමකද ඇත්තවස්සයෙන්ම කවදාවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙනවා දකින්නට මම් බලාපොරොත්තුනේ නැහැ. එතුමා ජනාධිපති අපේක්ෂකයාබාවට පත්කරන්නට දෙඩාස් දහනමේදී වම සෑහෙන වැඩකොටසක් කරේ. ඒ වෙලාවේ, රාජපක්ෂ ගෝටාවේ රාජපක්ෂම ඇත්තුමා වෙනුවෙන් තිබුණේ මහා රැල්ලට මූන දෙන්න පුළුවන් ශක්තිමත්ම පුද්ගලයා සජිත් ප්‍රේමදාස කියන එක අපේ සර්වේ සොලින් පොඩ් පෙනනා එ නිසා මේ ෆයි් එකත් දෙන්න පුළුවන්න්නම් පුළුවන් වෙන්නේ සජිත්ත කියන එක උඩ තමයි අපිඒවෙලාවේ එතුමාට ඒ තත්වය හදන්නට දුන්නේ නමුත් ඇත්තවස්සෙම්ි කියන්නේ අහිංසට දේශපාලනයක එක නිසාම මේ ගැනම් වැදුදුර කතා නොකරත් මට මැතිවරණය කරද්දී මට එරුණ සජිත් ප්‍රේමදාස මැත්තුමත් රටට දෙන්න හදන්නේ ගෝටාබේ රාජපක්ෂගේ මතයට විකල්පයක් නෙමේ ඒ හා සමාන මතයක ඉන්න ගෙනෙක් කියලා. කෝමහරි මහ මැතිවරණයට යන් ඉස්සෙල්ලා ඒ ගැන දීර්ග වස්යෙන්තා හිතලා හිතලා මම හිතුවා මට තව දුරටත් මගේ ප්‍රතිපත්වවලට මගේ හරද සාක්ෂයට එකඟ ව නැත්තන් මෙතුමාගේ ප්‍රතිපත්ති මට එතන ඉඳලා එතුමාට නිකං ලෙඩ දම දම ගෝරි ධම දම ඉන්නවට වඩා මට පැත්ත කරම එක හොඳයි කියල ොද මම හැමදාම මම හිතන්න කැමති ම මුොන බොන අඩුපාඩු තිබුත් ඉදාශටම අසු නමේ දේශපාලනයට ආපුදවසිදලා මම එත්තරා ප්‍රතිපත්ති මාලාවක්කට වැඩකරේ මට ඉක්දාසමසය අසු නමේ සිරිමාව බන්ඩාර්ණනායක මැතිනිය මගේ අම්මහරහකියනකොට මාතර භාරගන්්දී කියලා. ම මුලින්ම බැහැකිව්වත් අවුරුද්දක් විතර ගිහිලලා ම හාහකිව්වේ මොකට මාතර ඒකාල වෙනකොට ං ගමේ ඉඳල හිටලේ අනකොට පාරි දෙපැත්තේ දකින මලමිනි දේකාලෙ දෙපැත්තම මරාගට ආණ්ඩුවයි ේශප්‍රේේ ්‍යාපාරය මරාගන මළමිනි ප්‍රදක්ශනය කරන යුගයක් ඒ වෙලාය මට හිටුණා ඇතුවාසයෙන්ම මේ වගේ මේ තියන මහා කාලකන්න යුගයේ අවසන් කරන්නටට මන්ත්‍රීවරය කැටියට හෝ සුළු එෙන් හෝ චක්තියක් දෙන්න පුළුවන්න්නන් මේක මොහොටයි කියලා මම දේශපාලනයේ අභයෝග භාරගන අස්සුනමේ පාලිමේතුට ආ හතරදි තමයි චන්ද්‍රකා මැතිනියගේ ආණ්ඩුවාවේ ඇතවසෙවන්තාමත් හිතනවා මගේ හර්දසාක්ෂයට අනුව මම විශ්වාස කරන දෙයානුව ලඟිින්මගේ පාන්දුව තමයි චන්ද්‍රකා මැතිිනිය ආන්ඩුව නමු චන්දිකා මතිනය අවුදු දහයක් හිටියම් මේ අනිත් අය වගේ දැඟලුව නෑ තවකල් දාගන්න. ඒක වරුනාාම පිහිටුව මහිදරාජ පක්ෂ ඇතුමා මේ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනයයි කියල හිතාගෙන නිදදාස් පහහි හමැතිවර ජනාධිපතිවරනයේදී ම ඇතුමාගේ කැම්පයින් මැනේජ හැටියට බැසිරාජපක්ෂ නොයි මමයි අපි වැඩ කර. නමුත් ඒක දින්නයිම් පස්සෙත් අවුරොද්ධත් දෙකක් කැනකොට මට තේරුණා මහින්ද රාජ පක්ෂු නැහේ යන්නේ අපි නොහිතපු පාරක කියලා. ඉතිඒවෙලේට පස්සේ පෙබරවාරි මාස අටවනිද එදාස් හතේ මාව කැමිනෙට මන්දලෙන්. ඇතියන අඩුපාඩු ලිචිතව එතුමාට පෞද්ගලිකව පෙන්නුවයි පස්සමාව අයින්කරා.ඒදවත් සොල කිව්වේ මහනාම සමරවීර සිරමාව මැතිනයට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න. මංගල සමවීර මහින්දරාජ පක්ෂ පිපස්සේ මනෙේ න පිහිය ගන්න මහිදරා පක්ෂ මංගල සමරවීරට පිහෙන් ගන්න මො ම ඒ වෙලා විදේශමති සහ වරා නාවිකයි මති හැටියට සිංගප්පුකොටුවේ ඉන්නකොට තමයි මට කෝල්ල එකක්කාේ ම වස් කර ලැගල එතකොට පිහෙන් ගන්න මම නෙමේය නමුත් ට කරුරු බන්ඩරනය මහත් මැත්තක කුමන්තනයක් කරන කුමන්තනයක් කරේදැ ඒක යදන්නවා මත් දන්නවා නමුත් එයා මම විශේෂයෙන් මානෝ අයිතින් ගැන කතා කෙන මම ප්‍රස්්යක් වෙලාතිබුණ මනවා අයිටීන් ගැන් අපි දෙන්න මේ එකතුවෙලා මව් පැරබුණේ සම්මංවිධායකොරු හැටියට අන අනුවේ හැදුවත්. ඒ වෙනකොට මහින්ද වෙනස් සෙල තිබුණේ ඒ අහිංකල්ල ඊට පස්සේ මව්ලානවල මටව දෙවතවදද තුංවතාවත්දා ඉමත් එන්නේ ඉජෙල කිව්වා මංකි්වේ පරමණ ගත්ත නෑ.මම කිව්ේ පමේ එන්නේ නැහැ මගේ හද්ද සාක්ෂයට අනුව යළ එකඟ වෙන්න බෑහ. මොකට මේ යන්නේ වෙන පාරක දැන්. එක සියට සියයක්මන් නිවරදි බව මේ වෙනකොටත් ඔපපුවෙ හමාරයි. අද රට ගොඩ ගන්නට බැරිම තැනකට ගෙනල්ලා තියෙන්නේෙත් ඒ පාරි ගියපු නිසා.ඒෆැෂිස්ටවාදී දක්ෂිනාංශික අරමං කියියපු දේශප්‍රේමය විකුණගන කන දේශපාලනයේ අන්තයටම මහින්ද රාජපක්ෂ ගිහිල්ලා ගෝටාවේ රාජපක්ෂ මැතුවාම වෙනොට ස්ථනි සිංහල ආණඩුව කියන සටන්පාටයටම ඇවිල්ලටමයි දැන් නැවතිලා තියෙන්නේ මුත් ම මේ කියාගෙනාවේ මට එදත් නැත්තම්මට අයිමත් ගිහිල්ලා ඇමතිකාමක් කරගෙන මට කිව්වා මොකද වාරිමාර්ග ඇමතිකම ගන්නේ කියලා දෞ්දේ ලෑස් වෙලත් ඉටිය මංගේිය නෑ. අන්න එනිසාම තමයි මමේ අලිවතාවක් මට හිතනේ සජිත්ය සජභය කියන පක්ෂ තුළත් මට ඉන්න වැැරි තත්ත්වයක් තියන්න මොකට එතනත් මොකද අද සංක අපට අවශ්‍ය වෙලා තියෙන්නේ ආදේශකයක් මේ විකල්යත්. මෙ මේ මේක තමයි අද රටට තියෙන විකල්පය එකම විකල්පය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය ප්‍රජාතන්ත්‍රවාදය මට සම්මට වූ අරමා මුලින් කියයපු නීතිය මට ආධිා නීතිය ආධිපත්්‍යය මට සම්මට වූ දර්ශනයක් මිසක් එක ජාතියක් එකාගමක් යටපත් කරන දර්ශනයකින් මේ රට දිනවන්න බැහැයි කියන එක දැන්වත්. සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම සිංහල බහුතරය වන අපි මුකද මේ අප සිංහල ජාතියේ නාමයෙන් කරපු හැම දයකෙන්ම දෙමළ මුස්ලිම්ම අයටත් වඩා දුක්විිනින්න වෙනකවුද සිංහල බෞතරය වන අපි අපේ දරුවන්ගේ අනාගතය තමයි හැමදාම නැතිවෙන්නේ නිසා අපි අලුත් මාවතක දැන්වත් යමුඒ අලුත් මාවතකයන්න බයෝයි ටොයිොයි ජෙප්පොයි දෙමලායයි මුස්ලිමයයි එක නොවුනොත් ඇත්තවස්සේම මම නැවතත් කියන්නේ මේ රටට න අනාගතයක් නෑ අපි මේ වෙන කොටත්මොකත් අපි දැන්ඟන්න ඇස්ක නිෂ්ටානය හා සමාන තැන කාර්ථිකය. දැන්වෙන ඔ ඔබ සියල්ල දෙනාට අඩගහනවා එක වහලක් යටට හැබැයි ප්‍රධාන මේ සංයුතය තිබෙෙනව ප්‍රධාන තිරිසේ හිතරිදමින් ඔබ සසාමාරවෙලාට කියන මේක සිංහල බෞද්ධ රටක් නෙව තාමටයන්න මේක සිංහල බෞද්ධ බෞතරයක් ජීවන ජීවත්වෙන රට කුණත් මේක සිංහල බෞද්ධ රටක් කියල නංකරන්නවෑ මේක සිංහල මුස්ලිම් දෙමල සියලු දෙනාගම රට ඒ සියලු දෙනාම උපන් රට දැ ඒක වෙන්ගරන්න වෙන් කරන්න වංගරලා තමයි මේ දේ අපි ඇති වැටිච්ච තැන වැටිලයිම්. දැම්මට තේරවා අඩුභගායේ ගෝටාවබේ රජ පක්ෂ ඇතුමාට දැන්වතේරුන් යි කියලා මොකද එතුමාට අවශ්‍යනං ඩැ සම්පූර්ණ යටර් එකක් කරන්න පුළුවන්. මොකද මේ එතුමාට මේ පෙන්න්නන ප්‍රතිපත්තිෝල ඉන්නම් රට ගොඩ ඉත්නේ ඇතුමා ඉතිහාසේ ඉතාමත් අවාසනාවන්ට විදිට ලියවේවිී මේ විදිහට ගියෝ. එතුමා ලඟති දුරකතනය මතුමක්ත් දුන්න ඇැද න මං ඇත්ත ගෝටාබේ රජ පක්ෂ ජනාධිපත්තුමා මං එහෙම. ගලික න්ඳුරන කෙනෙක් නෙේයි අද අඳුරනවා එවනට මට මතක විදියට එතුමා නාගරක සංවර්ධන අධිකාය සභාපති වෙලා ඉන්නකොට අමාත්‍යවරය ඔබතුමා අවුරුදුකාමාර හිටිනෑ න මම ඇත්තවසෙන්ම ගෝටාබේ රාජ පක්ෂ වර්තමාන ජනාධිපත්තුමා අඳුරගත්තේ දෙදස් පහේ ජනාජිපතිවරනේ දී මන්දැක්කා අරලියග මන්දිරයේ ගෝටබය කයිස්මක්ග හගන අර ිය ගහමන්දරය ඇවිද ඇවිදි න්නකොට මම බැස්සල්ගෙන් දවසක් ඇහුවා මේ කවුද අර කියලා. එතකොට තමයික් අඳු හම්බුන් ඇද මේ ගෝට අයියය කියලා ඉට පස්සේ එඇතුමා ඇත්තුවස්සෙම කුරුණෑගල භාරගන ජනාඩිපතිවරණේදී හොඳ වැඩකොට සක්ටර. නමුත් එතුමා ලේකම් වෙනකොට බලේ බම ඉන්නකොට ම හිටපු අවරුද් දෙකේ එතුමා ආරක්ෂක ලේකම් විතරයි. මහින්ද රාජ පක්ෂමං අදත් කොයිතරං විවේච් මඋනවිවේචනැතිබුණත් මගේ පැරනිම දේශපාන මිත්‍රරෑ හැටියට මට තාම් මටකයි ඉදස්සමසය අසුව වටේ. මාතර සංවිධායකවෙලා ඩාලි රෝද් එකේ ශ්‍රී ලංකා නිදාස් පක්ෂයේ පලවෙනි රැස්වීමට යනකොට මං කවරුවත් අඳනුරන්නේ මං ඉතින් තිය වේලාසනින් ගිහිල්ලා බැතිනිය එනකං එතන ඉන්නකොට. ඉස්සෙල්ලම ඇවිල්ල මට කතා කරේ. හහිද ද ගේ ලංඟට ක්ලක් ලා ඔ ඔයාවෙන්නට මහනාමගේ පුතා මටාරංචීවා අලුත් මාතර සංවිදායක කියලා අතතාත දුන්න එදායින්න අපි ගොඩක් කිට්ටුවෙන් ආ බාස්ත්‍රේ කරා ඇටවසේ ම අනු තුනවෙනකං අපි හැම තැනමගියකට එනිසා අද එතුමාගේ පාරගැන මටලුකු ප්‍රස්සතිබනත් හදවතේතුමාට. mat poddiaadaretieno. Abgramklavarenni. දශාලනය සම්බන්දය නිතාමත් සර බුද්ධක්ෂහ පුරෝකතන හැකියාවක් තියෙනවනේ ඒක නිසා නනිද නාමයෝජනා භාරදීලත් නමජන බාර දුන්න වතු මනේ නමයෝජනා භාරදීලත් මහමතිරනට ඉදිරිපත්නොවේ නෑ එක ආසනයක් යනවා මොනරාගලට. ඊට පස්සේ ගනංහදල බැලවාම සමඟ ජනබලවේගේට න්ත්‍රයාස එකක් වගේන්නේ ඒක බුද්ධි පත්තිකන මන්ත්‍රීවරයායට හිමි වෙනවා. ඒක නේද බ සටන නිවත් වෙලා පැත්තකට වෙන්. එම නැත්දම් මේ වෙන කරුණුකාරණ ප්‍රතිපත්තිමේ හේතු නිසා නිවේ ේද. නෑ ඒම නිමක ඇත්්වසෙන් ම මේකට කීපපු අතාවක්ම පිල්තුරු දීලතියනවා ඉට පස්සේ. ඔය ඔයි ප්‍රස්්‍යම ඔය චෝඩනාවම ඉදිරිපත් කරන්න නෑ මම මාව දන්නාය දන්නවා දිනන්න හෝ පැර දෙන්න කවදාවත් මම අියෝගයකින් පැනල යන්න හැ කියලා. මේ වතාවත් ඇත්තවස්සේෙන් මම නාමයෝජනා බාර දුන්නත්. මම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්ත අරමම් මුලින් කියපු කාරණ නිසා. මොකද මට හිතෙනවා අන්දන්න එක එක වැරිදිවෙන්න පුළුවන් මට හිතෙනවා මං ඉල්ලුවනන් ආසන දෙකක් ලැබෙනවායි කියලා. මාතරින් මොකද මේවතාවේ වෙනදාටත් වඩා. මාතරට අවුරුදු මහිතන්නේ හතලිස් ගානකට පස්සේ රොණීඩිමල් ඇත්තුමාගේෙන් පස්සේ මුදල් ඇමතිවරේ හැටියට හිටිය මම. ඇත්තවස්සෙන් මේ කාලයේ මම එදාටත් වඩා වැඩ වැඩකොටසත් මාතර ජනතාවෙනුවෙන් කරලා තිබුණා.ඒ අනුව මම හිතනවා මට ඉල්ලුවනන් දිටන්න තිබනයි කියලා නමුත් මම අදස මට එ වෙනකොට පේ තේරුනා. ලොක සටනක් දෙන්න ඕන එකක් නමුත් ඒ සටනෙන් මං පැනලෑනට වඩා ඇත්තුවස්ස පෝටටු එක් තියන සටනට වඩා ඒ තුළ රැඩී සිටින්න ඉදිරියේදී මට සජබය තුළ සටනක් දෙන්න වේ කියලත් ම හිටතව එනිසා මන හිටව දැන්ග වෙලාව ඇවිල්ල තියෙනෙ තාවකාලේ පාලිමේන්තු දේශපාලනයෙන් අයින් වෙලා පොඩි විරාමයක් ගන්න ඕනේ කිය මමුකද ඇත්තම ඒ වෙනකට මම හිතුවේ නෑ අප හිතුවේ නෑ මෙචරකල් කරා ලොග් ඩව් නිසා රටම අවුරුද් දෙක් තිස්සෙ හැයි කියලා මම එක පැත්තකින් මගේ ප්‍රතිපත්ති වෙනුවෙන් දේශපාලනය කරනග මම ම එදානම් බලාපොරොත්තු වනේ දැන් මගේ වයසත් එක් මං ආසයි තල්මාන් දැකපු නැති තැකීපයක් ලෝකය න්න කැමැති. නිදහස්සේ ඉන්න කැමති ආලුවන් එක් ඉන්න කැමැතිී කියලා. තමයි පටන්ගත්ත හැබැයි දැන් අවුරුද් එකක් තිස්සේ අපි ලොක් ඩම්ලා ඒ එකක්වත් කරගන්න බැරිවනත් මම සතුටු වෙනවා අද මේ දේශප්‍රයමින් සමඟ අලුත් අනාගතයක් ගැන බලන්නට හැකිවීම ගැන්න. ඔබේ හැබැයි ශේෂපත්‍රිය පිළිබඳව බැලුහාම සාදු දේශපාලනයක නිරත වනාා කියන්න බෑන් ොරුදු පොලො සිද්ධිය ඒ කෙන ඒක මට යන්න දෙනවනම් හොඳ දෙයක්. ඒක මගේ අපි අපි අතිකරපු සිද්ධියක් නෙමේ. ඇත්තස් එ කුරුදු පොළු අතටගත්තේ කුරුදුු පොලු අතටාරගන්න පාතර විෂ්නු දේවාලය ඉදිරියේදී පහරදුන්නේ දෙවිනුවර වි් සමා දෙවිර වි් දේවාලී ඉදිරියේ පහරදුන්නේ අපේ අතේ අපේ පාක්ෂිකේ්‍ය අතේ අඩුමගානය ඉරෙට්ටක්වත් නොටියෙන මොහොතක. ඊට පස්සේ පහරදීපු කණ්ඩායම මාතර නගරය හරහා යනකොට. ඒ කුරුදු පොලු සටන ඇති වන එක ඇත්ත. නමුත් ඒක නුත් මැරුණෙත් කුටිකෑවෙත් අප මේ මගේ අඒ කවුරුවත් පෙන්න්නන්නේ නෑ ජාලිය ජයවර්ධන කියලා අපේ පක්ෂ බලමණ්ඩලේ ලේකම්ට ඇත්තවාසයෙන්ම මාතර නගරස්වභාවට එහා පැත්තෙ තිබුණෆයබ්‍රරිගේඩක ඉස්සරහා. බිම දාගන වටකරගන පයින්ගහනව. හැබැයි මුළු රටටම සමහර ඔබ වේ නෙමේ සමහර ජනමාධ්‍ය පෙන්නුවේ මංගලගේ මිනිස්සු අනිතයට ගහනයි කියලා නමුත් ඒ ජාලියට ගැහුවේ ජාලිය අන්තිමට ඇසම මොලේ ච් දැමේජකෙන් අවු දෙහකට විතර පස්සේ මියගිය.ඒවගේම අපි අපිත් එක්ක එ මේ බලන්නපු තරුණයකුට වැඩිටියලා දත් පැරලයිස් වෙලා ඉන්න ඉතින් මේවා කවුරුුවත් කතා කරන්න මේක අපි කරපු වැඩක් නෙමයි නමුත් අනි පැත්ෙන් මගේ නො ගැහුවොත් ගන්නත් අපි ුදානන්කය. ඒ වගේ වීරත්වයකුත් මාතර කොල්ලෙක් වෙන අපිට තියනත් න් වංචාවට දූෂණයට ඒරෙව හඬක් නැගුවට ඇ විශේෂන්ම මං දැකලතින ඔතුමා කතා කරනවා අල්ලස් දූෂණන විවර්ශන කොමිෂන් සබ පනත පිළිබඳ. ඒක ඒ ඔයිට වඩා බලය ලබා දෙන්න ටෝනේ තෝරම මෝරුල්ලන්න ඉ ැ දඕන හල්මැස්වල්ලන් ඉඩදන්නට පෙේ කියල. හැබේ ඔබතුමාගේ පිරිසුදු දේශපාලන භාවිතායයක්දතියෙන්නේ මංක කියන්න ඒ ඔප්පු සිද්ද වුණා හමනැත්තන් අධිකරණයක් කමියෝබ වරදිකර වෙනයික. ඒ මං පෙළගස් වන්න. එක ක්‍රෙඩිට් කාඩ් පිළිබඳව. ෙඩි කාඩ් වංචාවක් පිළිබඳ ඔබට දරුණු ප්‍රහාරයක් එල්ල වුණ. ඊට පස්සේේ සමරවීරම ඇතිනිය වෙනවෙන් ඔබ ලිෆ්ට එකක් වෙනමම නිර්මාණය කරාකෙ ලඇතුමියට ඉහල පහලට යන්නට සුදුුවෙන එක එක දෙවනි චෝදනාව තුන්වෙනි චෝදනාව තමයි. ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩල කාමරය අමාත්‍යංශය සුකෝප බෝගී විදිහට ජාත්‍යන්තර මට්ටමින් සකස් කර ගත්තය එක මෙම චෝදනා පිලියක් ඔවු. පලවෙනි එක නම් ඇත්තවස්සයෙන් මම කියන්න ඕනේ මේ ක්‍රෙඩික්කාඩ් සිද්ධියේදී. ඇත්තවස්සෙන් ලංකාවේ ප්‍රථමවතාවට ක්‍රටිට කාඩ් එකක් ඇමතිවරේ හැටියට. පාවිච්චි කරේ විනිවිධ භාව වෙනුවෙන් ස හොර කං කරන්න ඕන මිනිහෙකුට පරණ ක්‍රමය බොහොම පහසුයි. මොකොද සල්ලියෝලිින් දුන්නම. ඒ කොහෙද පාවිචි කරේ කොහොමද පාවිචි කරය කරේ කියලවත් බලන්නේ බලන්න ඕන නැ. අවසානයේදී ඒ සම්බන්ධයෙන් අපි උසාවිගිහිල්ල ලස්සන්ත වික්‍රමතුන්ග මාර්ත්මයට විරුද්ධව ගියත්. උසාවියේ තීන්දුව එනකොට සන්තයි මමයි දෙදා සට වෙනකොට හොඳ මිත්‍රය බවටත් පත් පවෙලා. එතුමා දවසක් මට ඉල්ලව්වා අන්නර නඩුවේ තීන්දුව හෙටා නිද්ද දෙනවා ඒ දුන්නොත් මට අවාසි. සන්ඩලීඩ පුවත් පත්ය එක නිසා කරුණා කරලවාට බැරිද මේක ඉල්ලාස් කරගන්නේ කෙලා මම ඒවිදිටම මම දවස්කීපයක් ඒ න්දුව එන්න තියෙද මම මගේ නීතින්යන් හර නඩු ඉල්ලාස්කර ගත්ත එක ඩෆමේන් කේෙක් ිමේහස අපහස නඩුව මොකද එයා දන්නවා දේශපාලන ඔබ්ෙක්ටිකු එකකුඩ එදා එක්සජාතික පක්ෂය යම් පිරිසක් එක පිටි පස්ස හිටිය උනේ කියලා එක එක නිසා මමරන් හිතනි ඊට පස්සේ තමයි. ඇත්තවාස්සෙන්ම රට ටී්ඩුව කුත්්ගත්තේ ඇමතිවරුන්ට පවා තමන්ගේ නිල. ියදමට ක්‍රි කාඩ්කක් දෙනක තමයි හොඳ මකදඒකෙන් සල්ලි ගෙදරතියාගන්න බෑ මනත්තන් තා මොනවාරි ගන්නත් බෑම නැත්තන් කො හරන්න ගෑනු මන්ුස්ස එකක්ක උත්සගෙනයන්නත් බෑමකොේඒක වැටෙනවා මොන ටේට්මට එවා ඉතින් මන්න හිතන්න ඒක හොඳ දෙයක් කියලා දෙවැනි තුවෙෙනක මම න දකින්නේ නෑ ඒක වංචාවක් කියලා අනිත්තායි දකි දන්නේ මම ඒ දෙකම හැදුවේ මගේ මේ පෞද්ගලික් ගෙටර නෙමයි. අදත් බීවිස් මිතන නිලනිවාසේ. ඒඒ බලිෆ් එක තියනවා. මහිතන අද ඒ නිලනිවාසේ ඉන්නේ ජනතු බන්්ඩාර තැෙන්නකෝන ඇමැතුමා. මගෙන් පස්සේ එතන ඉඳල තියනවා ජිය පිරිස් ඇමත්තුමා. මග පස්සේ එතන ඉඳලතියනවා රෝහිට බෝගල්ලා ගමයමඇතුමා. ඉතින් මමක අරගන ගියනෑ නමුත් මනි පැත්තේ ම සන්තෝසයන ඇතවස්සෙන්ම මගේ අන්වට හරියාදර. ඒකයි ම මගේ ජීවිත කතාවත් කේමාගේ කොළුවා කියලම නංකරගත්ත්. එතුමා එතුමියගේ අවසාන කාලේත ඇතවස්සේ එතුමිය හැමදාම හිටියේ මත් එක්ක උඩටත්තුවට යන්න අමාරු නිසා. ඒ වරදක් දැක්කෙ නෑ මොකද මේ නිලවස්සේම මේක හැංගි ොරා කරපු ගනු දෙෙනුවක් නෙමේ. අනිත් එකත් බම හදපුදර්ල්්‍රේ අනුහතරේදී හදපු ඒ කාර්යාලය තමයි විදුලි සන්දේශ කාරර්යාලය තමයි මන් හිතන හැටියට මේ දක්වාම විටිලි සන්දේෂ ඇතිවරු දැවු අනුහතරේගය නවු තිහක් විතර වෙනවානි. විගානක්න විසිටක් විතර වෙනවා හැම කෙනෙක් ඉඳල තිය නේති නිසා මමනං කියයන්නේ ඒක රජේතියන මුදල් අවිභාවිතාව ඇතතේ වරදක්ද කියන එක ඉත ත එ නම් පැහැටිලුවකයි මමක කියන්න අපි සටහන් වන්න ඕනේ මොකද වෙන රටවල් ොල දැ උදාහරණය ගත්තොත්. එංගලන්ටේ එමරිකාවගේ රටවල් ලොල මන්ත්‍රීවරයක ඇැමතිවරයෙක් මන්ත්‍රීවරයකුට වත් පවුන්් දෙසය පණහකට වඩා වැඩි තෑක්්ගක් ලැබුණොත්. ඒ තෑග තමන්ලගේ තියාගන්න බෑ පාලිමේන්ටතුුවට බාර දෙන්න ඕනේ පාලිමේන්ටුව දික්ලයා කරන්න ඕනේ තමන් තියාගන්න ඕන්නම් පාලිමේන්තුුවට ඒෙ වටිනාකම දෙන්න ඕනේ. අ ඒ වගේ තැනකට යමු එකකොට මටවත්. අවිභාවිතාවක් කියල හිතනවනම් ඒවා කරන්න දෙන්න ඔන්න යනිත් එක අද මේ රටේ පල්ලමට බැහැපු තවත් ලොකුම හේතුවක් තමයි ඔය කර්ෂඇ ඔය හෝගේ මම හැමවෙලේම කියන්නේ චන්ද්‍රිකාම ඇතිනේ ආපු ගමන් අපි පලවෙනිියෙන්ම ගෙනාවේ පනත අනුහතර අගොස්මාන්සේ දාස වඩා අපි දෙන්න පාලිමේන්ටුව රැස්සලා ෙනාපු හලවෙනි පනතල්ම අල්ලස් සහ දෝෂණ පනත හැබැයි. ඒ පනතේ දත්නෑ. ඒ නිසා තමයි අන්තිමට ඒ පනතෙන් මමදන්න හැටියටනම් හිරේ හිල්ල හරි මොහරිවෙලා තිෙන්නේන අ අහිංසක ගොයි හරින්න විදවාල්පතිවරයක් තේකෝප සෙට්ට එකක් පගාව ගත්තයි කිය න්න දාලාතියන හිටකු ජනාධපතිරයාගේ ලේකම්බර අත්න ගට පත්ව මෑතකද දසන නිිසාානායක මහත්මයි මහනා මහත්මයි. මේවයි නො නමුත් ඒත් බැලුවම අද මේ රටේ සිදුවන සිදුවන වංචා දූෂණ දිහා බැලුවම ඒත් හාල් මැස්සෝ ඒ ඉක ත ඒරත් වදාා තෝරුමෝරු ඉන්නවා ඒ තෝරුමෝරු අල්ලන්න අපිට ඇත්තවසේ ඕන තරක් නීතිය ඔොකො හොකො රටේ නැත්තන් සිංග්පුරුව දූෂණයට විරුද්ධ තියන නීතිරීටි අපිට හඳුන්වා දෙන්න හරි ලේසි අපිට අලුටෙන් මේ රෝඩෙ නිර්මාණය කර කර වීන්වෙන්ද ව කරන්න ඕන්න. ඒවා අපි කරන්න ඕන යන්න ඒ නිසාම තමයි මංවේ ඔබ කියපු නිසාම එනාව අපි මේ මේකෙටි කතා කරන්නත් මේ ට්‍රූපේටියත්් කියන මෙන්න මෙ මේ කාඩක හම්බුනා ඒ අතරතුර ට්‍රපේට්‍රියට් කියන්න සැබෑ දේශප්‍රේමේක්න අපි ඔක්කොම එකතු වෙලා අනිත් අයට අත දික් කරන්න ඇැව අනි පුකට හැම දාම හැමමාණඩුවක්නොකර අපි ආ්ඩු ඇතුළුව බලට එන්නේ අන්නඉන් පරණ හොරු ටික එලවුයි කියලා මට මටගේයා නූහතරය අපිකිව්වා ගෝල්ෆස් එකේ හම ගහන්නයි කියලා එයිට පස්සේ දෙදාහෙ තව එකක් කියන යන මේන්තිම කාලෙත් මේ අයකිව්වා නිත්තාය කියනවා. හැබැයි මොකක්ද වෙන්නේ. බලට ආවයින් පස්සේ හිටපු අය හමගහන්නත් ගැහෙන්න්නේෙත් නෑ. ඉන්න අයත් ස්සල්ලටත් වඩා හොකංගර කර 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 මේ සෙල්ලම ඉදිරියටය ගැනෙනවා විතරයි. ඉතින් අන්න ඒකටයි අපි මේ මන සහදන්න මේක බනමුකුත්ය රබතුම ආහපුනිසාමම්ක පෙන්නන්නේ මේක පිටිපස්සේ මේක ඉංග්‍රීසියන් ගැහුවේ හැම බාසාාවෙන්ම ඇමටටියට අයිිලව ශ්‍රී ලංකා අපි ශ්‍රී ලංකාව ගැන ඩැඩි විශ්වාසයක් තියෙනවා අයිබිලිවන් ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිදහස්ස ගැන සහ. එක්සත් භාවය හා සහෝද රත්වය ගැන දැදි විශ්වාසයක් තියෙනවා පලනත්ස්මයි හෝ පෘතුග අපි මේ ඒ කතා කරන්නේ පරිසරය ගැන. ඉස්මයිහෝ අ want all beings to be happy. ඇතවසේම බෞද්ධයකුටනම් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ මොකල අයිවස්ටි හැපේ කියන්නේ සියලු සත්්‍යයෝ නිදුක්වෙත්ව නිරෝගිවෙත්ව සෝපත්්‍රයවා කියන එක. අපි එතැන්ට යං ඊට පස්ස දේශපානය කරු ම කියන්න පක්ෂවස්සයෙන් වෙනස්වෙන් ඕනේ කියලා නමුත් මේ තියන මහාවලෙන් ගොඩන්න නම් පොඩ්ඩක් පොඩි කාලෙකට හරි ඔක්කොම එකතු කරගන්නේ කියලා මම ඉල්ලන්නේ. දැන් අර ඔබ සබෑ දේශප්‍රේමයක් කියන වචනය පුුණුරුච්චාණය කරන හිද තැරත් තිහේක යෝජන ඔසේ ඔබට චෝදනාවක්කිෙල්ලවා ඔබ දේශදරෝයක් කියලා. ්‍රටේක රණවරුවන්ව පාවාදීපු දේශදරෝයෙක් කියේ. චෝදනාවක් ඔබතුමන්ලමන දෙරනෙ තමයි වැඩිපුරම පසුගිය ආණ්ඩුව කාලේ ඔගේ චෝදනා කරේ. හැබැයි මම කියන්නේ. මම තමයි එතදිත් සැබෑ දේශප්‍රේමි අපේ හමුදාව ලෝක හමුදාව ගැන කතා කරපු නිසා. හැම්ම හමුදාවම. එමරිකාවේ හමුදාවෙන්න්න පුළුවන් ඇගලන්තේ හමුදාාවවෙන්න පුළුවන් චීනය මුදාවෙන්න්න පුළුව. ානය මුදාාවවෙන්න පුළුවන් හැම හමුදායම කොයි තරං විනිානුකූල වනත් කොයි තරං දක්ෂ වනත් එක් කෙනෙක් දෙන්නකිින්වා වැඒ අරර කිරිකෝප්පෙට ගොම බින්ඳුවක් දානවා වගේ ජාතිය හැම තැමින්වා ලංකාවේ ඉතිහාසෙ ටිටියා අපේ මනම්පේරි සිද්ධිය එක්දා සමසය හැත්ත එක කැරැල්ලෙන් පස්සේ කතර ගමදී ඒ හමුදා නිලධාරෙක් අර අුරුදු දාහතක රූපරැජිනියෝ මැරවා. දෙද අනු හතර යනු පහේ විතර. අපේ අලුතාණ්ඩුවපු විගසත් චන්ඩිකා මැතිනිය ගයාාණඩුව එතකොට ක්‍රිෂ්ාන්ති කුමාරස්වාමි කියයන ඒත් අවුරු දාහතරක කාන්තාවක් ්‍රේප් කල්ල දූෂණය කරලා මැරුව. හැබැ ඒවෙලාවේ අපි ඒ වැරදිකරපු පුද්ගලයට දඩුවන් කර පුනිසා. බණඩාරණයක මැතිනය හැත්තේකේදී අර වැටදිකරපු සෝල්දාඩුවඇට දඬුවම් කරපු නිසා සමස්තයක් වස්සයෙන් ඉතාමත්ම නිවැරදිව ක්‍රියාත්ප කන්න හමුදාවේ කීතිනාමය අපි බේරගත්තා. එමරිකාව ඩැන් අර අයිසිස් තැලිබානිගත් එක්ක ඒ ගොලන්ගේ කඩුවුරූල ඉතාමත්ම අමානුෂික ලෙස වද දෙනොය කියලා චෝදනා තියෙනකොට එමරිකාව කරේ චෝදනාව කරණය දේශද ද්‍රෝහින් කියලා හෙමනැත්තන් තමුසල අපි රටට විරුද්ධයි කියල ලෝගත් එක නෙමේ ඒකොලන් ඒවට කොමිෂන් පත් කරා. පත් කල්ලා ඒවට සම්බන්ධ වෙච්චේ එක්හෙන දෙන්න හොයල බලලා ඒ අයට දඩුවන් කර. තෝනිබ්ලයා ආණ්ඩුවේ ඒත් චෝදනාවක්කාව ඉරාකයේදී මානොවයිතිී නුල්ලංගනය කරයි කියලා. එටකොට ම දර කිය පුමිනිස්සුන්ට බැන්ලලා ලෝගන්න නෙමයි කැලිකට් කියන්න පුද්ගලයෙක්ගේ කමිෂණ එකත් දාලා ඒ අදාළ පුද්ගලයන්ට දඩුවම් දීලා සමස්ටයක් වසෙන් හමුදාවේ කීතිනාමය බේරගත්තා. ඒ වගේම ලංකාවත් ලකා අමත කරන්න ප ලංකාවේ අප තිබුණේ සිවිල් යුද්ධයක් කවරමනවා ගුවන්. මොකද අපි අපේම සහෝදර ජාතියක් එක යුද්ධයක්කරයින් පස්සේ. ඒ යුද්ධදී ඒ ඒ වචන වැරදිී නේද. සහෝදර ජාතියක යුදධයක් කරේ නෑන නේද. එඒන ්‍රස්තවාද ක්ඩායමක් නෑ නැ හැබයි අන්න එකයි බැරි වනේ. ත්‍රස්ටවාදී කණ්ඩායම තුලට මුළු දෙමළ ජාතියම දාගත්තා. අපි සුදුනලුම් ව්‍යාපාරයෙන් අපි ඒ යුද්ධය කාලය අපි ඒක වෙන ගඩලෙන්ට පොටයි ගඩොලෙන් අපි යාාපනයේ පුෂ්ට කාලය අයිමත් ගොඩනැගුව කදිරයාම ඇමැත්තුමායක්ක එකතු වෙලා අපි ඉතාමට අද තියන පුස්්ට කාලේ ගොඩ නැගුවව අපි නමුත් එය ඒ සම්බන්ධයෙන් පිළිගන්න ලැජජවන සිංහල මිනිස්සුම එක හදල දුන්නයි කියලා. ඒකට ගමක් ගමක් ගානගේ මමය නමුත් පොටයි ගඩ ලැයිවිතරක් නෙ මේ සුදුනැලුම් ව්‍යපාරය හරහා අපි කිව්වා. මේ රටේ L ටස්ටබාදයක් තියෙනවා ඒවගේ දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිවාසකමුන් කියනෙ එකකුත් තියෙන. නමු ඒ අයිතිවාසිකම් නොදෙනව නම්. හැමදාමේ අයිතිවාසිකම් ඉල්ලනොකොට පහර දෙෙනවනම්. හැමදාමේ අයිතිවාසිකම් මේවා වෙනකොට ඉතිබීසෝගාතාව කියන්නේ කියලා. ඒ අය දේශප්‍රේමීනාමෙන් බුද්ධදර්ශනය නාමයෙන් පුළුස්සනෝන. මගේ අත්්ටක දැක්හැයික් දස්වමස අස්සුතුන්නේ මම ඒ න එක කියවල සිදුවීමක් හැම ඒ ඒ එකක් ඇ බොදු අම්මෝ ඒවාගේ දෙයක්න අයිමත් හැමදාම වෙන්න පායේ අසු තුනේ සිද්ධියට කිනවට කාන්තවස් සහ රියදුරා ඒ මගේ අස්ටකෙන් දැක්කටක විතරයි නමුත් මුොලු රටම ගිනි ගත්ත මොකද දෙමල මිනිස්සූ මුලින් ඉල්ලුවේ පනස් කනං වෙනකොට ඉල්ලුව වෙන රටක් කිල්ලුවනෑ වෙනම ඊළමක් ඉල්ලු එනෑ ඒ මිනිස්සු කිව්ව අපිටත් භාෂාවය අයිතිය දෙන්නේ කියලා සිංහල බිනිස්සු ඉල්ලවාගේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නේ කියලා දෙමල භාෂාව අයිතිත් අපිට දෙන්නේ කියලා ඉල්ල නොකොට බන්ඩාරණයක අගමැත්තුමාගේ ගෙදර ඉස්සරහ තුමායි පනතක් ගෙනවාද reasonable use ofත කියලා පනත බණඩාරනාක චෙල්වනාගන් කිියසුමති ඒකට මේ වෙනම පනතක් බාෂාව සම්බාධයෙන් පනත ඒකයි එට පස චෙල්වනායගම ගියසුමයි ඒවයි එක තිබුණේ බාසාාවේ ප්‍රශ්නය තමයි ප්‍රධානතුමති නමුත් ඒක ඉල්ල නොකොටත් අපේ දේශප ප්‍රේමී ස්වාමීන් වහන්සේලා පිරිසක් රොස්මිට් පෙඩස ඉස්සරහා වාඩි වෙලා සත්‍යයක් ගහයක් කන්නකොටේ තුමා ඒක ඉර විසි කරල හැබැයි ස්ටබලිවාද අගමැත්තුමා හොඳ දෙයක් කිව්වා ඔබ වහන්සේලාගේ ඉල්ලීම අනුවම මේක දැ ඉරලා විසිකරත් මේහි පලවිපාකතව රු දිහක්හතිලිහක් යනකොට බලාගන්න පුළුවන් වී කියලා අන්තිමට නියපොත්තෙන් හදන්නරිබුණ ප්‍රශ්නය මහා යුද්ධයක් බවට පත්වෙෙලායේ යුද්ධෙන් දුක්වින්දේ. ඒ ටිකාරෝ පැ පැත්තක දාන්න දුක්වින්ද වැඩියම දුක්වින්නේ අදත් දුක්විඳින්නේ සිංහල බහුතරය අපි අපේ අනාගතයේ තමයි ඒ කළුජූලියෙන් නැතිවනේ. අ ඒකයි මමි කියන්නේ දැන්වත් මේ තේරුන්ගම අන්තිමට රට දිනනවනම් දිනන්නෙත් අපි ඔක්කොම එකතුවෙලා දිනොවනම් දිනන්නෙත් සිංහල බෞතරය වෙන අපි. පැරදනවනම් පැරදන්නත් සිංහල බෞුතරය වෙන අපි. ඒක නිසා. මේ මේ කල්ලිවාදය ගෝත්‍රිකවාදය දැන්වත් අපි නවත්තමුයි කියලයි සංකමං දිිගින් දිගටම කියන්න. අපි අවසන් විරාමීෙන් පසුව යළිත්හඟ. නිදවස්ොල සමාජ මාධ්‍යිවල වෝමාරුවෙනවා. ඔබ මොඩානා එන්නට ලංකාවට ලබාද දෙන්න මැදිහත්වීමක් වුණ එකළේ ඒතා ඇත්තද ඇත්තවාසයෙන්ම ඒ එන්නත් ලබා දෙන්නේ පෞද්ගලික ැඩිහත්වීම් තුළින් නෙමෙයි. නමුත් මට ජනාධිපති කාර්සාදක බලකායේ එතර කෙනෙක් මගෙන් දැන් වාසකී පේකට ඉස්සෙල්ල ඉල්ලීමක් කර එහෙමයි පුළුවන්න්නන් සමන්තපව Uස දෙකේ ප්‍රධානය හැටට පට් කරල ඉන්නවා පුළුවන් එ ගැන වචනයක් දාන්න පුළුවන් දෙකේ බ මිතුරයක් මම මහු ඇතවසේ ම අඳරගත්තේ නිලවාසෙන් අඳුරගත්තේ දෙෙඩාස් කාසේඩී නමුත් කුමන හෝ හේතුවකට ඉතාමත්ම අපි එකම පොත් කියවනවා හරි බේවි නිසා අපි ගොඩක් කිටටුන? මම එතුමියත් එෙක දැනුත් මේ SMSස් පණවිඩෝය ඉන්නවා ඒවාගේම අද යළිවතාවක් එතුමිය ඔබයින් ජනාඩිපත්තුමාගේ හැබිනට ට එකකෙත් ඉන්නවා. ඉතින් මමත් ඒවෙලාවේ මේ ඉල්ලීම අනුව පොඩි Sස්MSස් එකක් යවල කී පුවතාවක් මතක් කර ඇත්තවස්ස පස්සේ මට දැනගන්න ලැබුණ ඉල්ලපු ගානටත් වඩා ලංකාවට වෙල තියනවා ඒවපු වෙලාවෙත් මට තවේක්කවල තිබුණ මෙ මේකෙ වුවත් මන්හිීතනෝ තාමත් මදිි කියලා මම මේ ත්‍රයිකරන්නේ තාටය වැඩිපුර එවන් කියලා. නමුත් එක කිව්වට එක මන්නිසා අපහමුන්රයක් නෙමේ කියන එක මං කියන්න ඕනේ මොකද දෙ එමරිකාව වගේ දියුණු රටවල් මේ මිත්‍රත්වය උඩ තීන්දු ගන්න රටවල් නෙමෙ සමහර වෙලාවට අර මම කියපු නිසා ඔලුව ගොඩක් තියෙන්න ඇති වැඩිපුර නමුත් ඒ ඒ රටේ ඒ රටෙන් ගත්තේ ජනධවත්තුමා වට උස එකකෙන් ගත්ත තිීන්දුව අවසාන ප්‍රශ්නය ොහෝ මිනිසුන් චිත්‍ර වගේ හැබ මංගල සමරවීර කැන්වසයක් වගේ හෙට අනිද්ධ අනාගතයේ දී ඒ කැන්වසේ මත ඇඳෙන චිත්‍ර පොයි වගේ හි කැන්වස්ස එකත් නං ඒ අඳි නෝනේ තවත් වෙනත් පුද්ගලයක් මේරතේ ජනතාව අඳින දේ තමයි මගේ කැන්වස්සක තියෙන්නේ මේරටේ ජනතාවට ඒක උඩානන්න එච්චර මට මගේ කැන්වස්ස එකේ මැඳගන්න බ හොඳයි බිහින් ම ස්තුූතියි මංගල සංහරින් සංක ඔහු ඔබට අයින් අයිෝ අපි සුබුරුදු විදිහයට ලබන සතියේ දී තමුව සතියේ සමාජකැට ගැස්ම දෙරණතුන්සේ හැටේ.